කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගිනා දැක් අභිමානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් ගොඩක් දේවල්. ඔව් සුමීරට හිතිච්ච දේවල් කියන්න. මට විවිධාකාර පුද්ගලයන්ව මගේ මනසට මැවුණා. යතරින් එක රූපයක් බොඳ වෙලා ගියා. කාගේ දේ රූපේ? මගේ තන අම්මගේ. ඒ නැලවිලි ගීතය කවදාවත් ඔබ ජීවිතේට අහලා නැද්ද? නැලවිලි ගීත ඇහුන්නේ නැහැ මට මං හිතන්නේ. ඔව් මට නැලවිලි ගිය ඇහිලා නැහැ. එහෙම ඇහිලා තියෙනවා නම් අපිට කම්පනේ දැනෙනවනේ මේ මේක මතකයි හරි එහෙම එක. මේක මට ඇහිලා තියෙනවා පහු කාලින වෙද්දි මගේ ජීවිතේ. නමුත් මේ චෝටි කාලේ නැලවිලි ගිය ඇහිලා නැහැ මට. රේඩියෝ එකේ ඇහිනා වෙසා. අපි අද සිහිනේ කිරය වැඩසටහනට ආරාධනා කළේ තමන්ගේ ජීවිතේ තමන් විසින්ම ගොඩනගාගත්ත තරුණයෙක් वयस विशिनाय अभी पुतेक्ता नाम सुमीर सुमीर गुणशेखर मे पुत्र अभी सिंधु दहायक तोरल ये गीत दहायती होगी जीवित अभी एक बहुतेक होगी दुख बहुतेक विदागम एवगे मद तरुण दुए कोई पुते कोई अभी तीन गीत गायन कर පසින්දු බොමිරිය තරුණ ගායන ශිල්පියෙක් අපි ඔහුවත් ආදරෙන් පිළිගන්නවා පසින්දු ඒත් එක්කම අද ගීත ගායනා කරන්න අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා ඉෂිනි අවිෂ්කා ඉෂිනිවත් මොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා කොහෙන්ද අපි මේ කතාව සුමීර පටන් ගන්නෙ සමහර කතන්දර පටන් ගන්න තැනක් හිතා ගන්න අමාරුයි මේ लंगे दवास मम मगे मित्रे पोतकली दीम यनावस्था मटे पोत हमेना मंगीतना मे वेडसट हाण मन मगे कथाव पटंगन होंद कविय वस्तु बीजे कवि अस्यती ना वचन के पेती पेरना थरमटाई संहार मतक मिहिरती निसम संहार हिता दागन टाकमति मंगीतने मगे जीवित गन मैं मतने कथाकरा मगे जीवित गेन कथा करकोट मेक सीएट सी या कैप्लाई वेन्नी नह ओया जीवित मन मेक बलांगे नग्गे जीवित सीएट सी या कैप्लाई वेन्न है मन एक सीएट सी या अणुगत वेन्नी नह मम्मेतन इंदगाने मगे जीवित तिबुन एक्तरा हीन या मगे मुखरी कथा वाक मटती ना मे का सखियान ए उमनाव निशाम मंगिता ने हीन प्रार्थना अवल बल मे भयानक खमती कोई वेले हरिष्ट प्रार्थना वाले तीन भयानक मुका इन समे मगे मतक हार उन्न मंग हर आसे मंग गुडाकलाट कर्ण दया मगे लोक हीन सिहिने की रे इन सौहार्द प्रेक्षक मगे मतक हार उलागेन माव चुट्टा तुआल करगेन माव चुट्टा अतीते टेक्कंगील मगे अनागते टेक्कंगील सह वर्तमान मट निक कड़बती बल मट उमनाव मंगे ते उमनाव ये प्रार्थना अधिष्ठेला तीन इतम पेहदली उबे वचन सह उब उबे वाक्चातुर्य सह ये प्रकाशने ता पेहदली अभी एन कथा कर अनिवार्य अतर मैं उब पुंचिम पुंचिका उबट लोके किसीम दया तेरी अडम तरम
හුස්ම ගන්න විතරයි ඔබ දන්නේ. ඒ අවදි ඔබට අම්මත් නැති වෙනවා තාත්තත් නැති වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? අම්මත් නැති වෙනවා තාත්තත් නැති වෙනවා. මම මේක කතන්දරේ කියන්නේ පළවෙනි තම කියන්න කැමති අම්මා තාත්තා නැති වෙච්ච එකම කොල්ලා මම නෙමෙයි. අද මා පේන ඔබට ආබාධිත එකම කොල්ලත් මම නෙමෙයි මේ රටේ ලෝකේ ඉන්න. හුස්ම ගන්නවත් දන්නේ නැති කාලයක්. එහෙමත් හුස්ම ගන්නවත් දන්නේ නැති කාලයක අම්මා තාත්තා නැති වෙනවා කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්. නමුත් ඔබ මගෙන් අහපු ප්‍රශ්නෙට මං හිතන්නේ පසු කාලිනෙදි ජීවිතයේ විසින්ම මට එකට පිළිතුරු හොයලා දීලා තියෙනවා. ඒ නැති වෙච්ච ප්‍රේමය නැති වෙච්ච උණුහුම පහු කාලින වෙද්දි මට ලැබුණා එක්තරා ගැහණු කෙනෙක්ගෙන් පර්වතයක්ගෙන් මම අදටත් අදහන චරිතයකගේ මං හිතන්නේ මේ කතාව ඇතරදී මම ඇය ගැන කියාවේ මම මුළු වැඩසටහනම ඔප්පු කරන්න ඇවෙන්නේ මොකද අද මං ජීවත් වෙන්නේ එදා මගේ අම්මා තාත්තා මාව දාලා ගියපු නිසා ඇයි මාව බාරගත්ත නිසා මං හිතන්නේ මේක ඇය මේ වෙද්දිත් බලන් ඉන්නවා මේක මම වෙන කාටවත් බාර කරන්නේ නැහැ ඇය දැන් ගොඩක් වයසයි ඉතින් ඇය වෙනුවෙන් මම මේක බාර කරන ඇය කවුද කියන දේ මම මේ කතාවේදී මං කියන්න හොඳයි ඔබ දිගහරින පළවෙනි ගීතේ සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සත්‍ය කතාවක් යථාර්ථවාදී වචන පෙළ ගැස්මක් ඉතින් ඔබේ ජීවිතයට මේ ගීතේ කොහොමද හවුල් කරගන්නේ මං හිතුව පළවෙනි ගීතේ මම වෙනුවෙන් වෙන් කරගන්න සහ එකක් මම විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයාට ගොඩාක් ආදරය කරන ඔහුගේ ගීත ගොඩාක් රසවිඳින රසවතෙක් ඉතින් මං හිතන්නේ මේ ගීතය මට ගොඩාක්ම වදින්නේ මගේ ජීවිතේට මම ප්‍රේමය හොයන මිනිස්සෙක් ප්‍රේමය තුල ජීවත් වෙන මිනිස්සෙක් ප්‍රේමය අයදින මිනිස්සෙක් ඒ නිසා මට මේ ගීතයේ තියෙන හැම වචනයක් අස්සෙම මම ජීවත් වෙනවා එකේ තියෙනවා ලස්සන මේ වර්ස් එකක් මගේ දුක දැක ඔබේ දෙන යන උපන් කඳුලෙන් සේදිලා ඔබේ වතනව ඔබේ හදවත පුරා සඳසේ පෑදිලා මට මේ වචන දකිද්දී මතක් වෙන්නේ අර මං කියපු ගැහණු චරිතය මට අම්මෙක් වෙච්ච චරිතය ඊළඟ වර්ස් එකට යද්දි සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සයානික ගම් දනව පීරා ගෙව් කාලේ සිහිනයක් දැන් අවුරුදු 23ක් අස්සේ මම බොහෝ තැන්වල ජීවත් වුණා මහේශායේ ලමා නිවාසවල බෝඩිං වල සමහර දවස්වලට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පන්සල්වල මගේ ජීවිතයේ දීර්ඝ කාලයක් එක තැනක හිටපු කාලය මට මතක නැහැ. ඉතින් හැමදේම සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් මම හොයාගෙන හොයාගෙන හැම තැනම ගියා හම්බුනේ නැහැ. මම බලාපොරොත්තු වෙන ඉන්න හැම දෙයක් මේ ලෝකේ තියෙන එකක් නැති වෙයි. මං ඒත් පිපාසිතයි මේකට. මේ වචනස්සේ මං ජීවත් වෙනවා නිසා සහ මේ වැඩසටහන පස්සුවට හරි මට මේක බලද්දි මට රස විඳින්න කොටසක් තියෙන්න ඕනි කියලා මං හිතුව නිසා පළවෙනියට මාත්මාත්කාමි වෙලා මං වෙනුවෙන් ගීතයක් තෝරගත්තා. මේක අස්සේ ඉන්නේ මම. ඔය ඔය දිගටම ඔබ කියවනේ මං ප්‍රේමයේ විපාසිතයි ප්‍රේමයේ හොයනවා කියලා. මාතෘ ප්‍රේමයේද හොයන්නේ එහෙම නැත්නම් එතනින් මේ පිට ලෞකික වශයෙන් ජීවිතයේ තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රේමයක්ද ඔබ හොයන්නේ මට තනි වචනින් උත්තරයක් දෙන්න. මාතෘ ප්‍රේමය මං හිතන්නේ මේ වෙද්දි මට ඕනවටත් වඩා ලැබිලා තියෙනවා නිසා මං හිතන්නේ එහා සමාන හෝ මොකක්ම හෝ මට තේරෙන්නේ නැහැ මං ප්‍රේමය කියලා මොනවද මේ හොයන්නේ. මම තාම හොයනවා මං හිතන්නේ මේ වැඩසටහන අතරදී මං කිව්වොත් ඔබ හොයන්නේ ඔබ ජීවිතයට දැකලා නැති ඔබේ මව කියලා. සමහර විට මං හිතන්නේ මට ඒකට උත්තරයක් දෙන්න විදියක් නැහැ. අම්මා මතකම නැහැ නේද? අම්මා මතකම නැහැ.
දැක ඔබේ නයන උපන් කඳුලින් සේලා මගේ දුක දැක ඔබේ නයන උපන් කඳුලින් සේලා ඔබේ මත නොව ඔබේ හදවත පුරා සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානික නම් නනවුලේරා යුකාරය සියනයක් පසින්දු ඉතාම සංවේදීව ගීතේ ගායනා කළ හැංගීම් බරව ගායනා කළා එහෙම නේද අනිවාර්යයෙන් ඇත්තටම කිව්වොත් සුමීර මේද මේ ගීතයේ තුල තියෙන ලෝක ධර්මතාවය කිසිම දෙයක් සදාකාලික නැහැ ඇති වුණොත් නැති වෙනවා ඕක තමයි අපි දන්න ධර්මතාවය හැබැයි මම අද මේ ගීතය ඇහුවේ ඒක හිතේ තියාගෙන නෙවෙයි මම මේ මුළු ගීතයේ ඇතුළේම දැක්කේ අහිංසක පුංචි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙච්ච දා ඉඳලා තමන්ගේ දෙමාපිය දෙන්න කවුද කියලා දන්නේ නැහැ. අදටත් ඒක එහෙමනේ. ඔව්. එහෙම හොඩුවාවක්වත් ලැබිලා නැද්ද? ගොඩක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් වයස අවුරුදු 23ක් වෙන ලොකු කොල්ලෙක් අම්මා තාත්තා දාලා ගියා නම් මේ ඇයි ඔයාට බැරි හොයාගෙන යන්න? ඔව් යන්න පුළුවන් හොයාගෙන. නමුත් මම හැම වෙලේම මගේ පැත්තෙන් බලන්නේ නැහැ. මම මාර චරිතයක් කියනවා නෙමෙයි මම ගොඩක් වෙලාවට අම්මා තාත්තගේ පැත්තෙන් බැලුවේ මේ කාරණේදී මේ දැන් කොහොමත් මගේ ජීවිත කතාව ඒක වෙලා ඉවරයි දැන් මම හිතන දේ තමයි දැන් වයස අවුරුදු 23ක් අතුලත ලොකු කාලයක් නේ ඒතකොට මගේ අම්මට අලුත් ජීවිතයක් තියෙනවා මගේ අම්මට මම ලැබෙද්දී ගොඩක් චූටි කෙල්ලෙක් මම ගොඩක් තැන්වල ලොක කියනවා වයස අවුරුදු 15යි සෙල්ලම් කරන යුනිෆෝම් එකේ දූවිලි දාගෙන ඉස්කෝලේ දුවන කාලේ එහෙම කාලෙක මගේ අම්මට මාව ලැබෙද්දී මම හැම වෙලේම දුවන්න හිතන්නුනේ මගේ පැත්තෙන් නෙමෙයි මේ වෙද්දී. ඒ ඔබ ඒක කොහොමද දන්නේ? ඔබ ලැබෙනකොට ඔබේ අම්මට වයස අවුරුදු 15යි කියලා ඔබ දන්නේ. ඒක දන්නේ මගේ අම්මා මාව දාලා යන වෙලාවේ ලස්සන ලියුමක් ලියනවා. ඒ ලියුමේ තියෙන කතන්දරය තමයි වර්තමානයේ මගේ ජීවිත කතාවේ හයිලයිට් වෙච්ච මතක තියෙන්නේ. ඉතින් මේ අම්මා ඒක ලස්සන ලියලා තිනා මම ගොඩක් චූටි පුතාගේ තාත්තා තාත්තා බාර ගන්න බෑකුවත් පුතාට අතක් නැති නිසා එතකොට අපේ මොකද? තාත්තා මාව බාරගන්නේ නැහැ මගේ අත නැති නිසා ඒක සිදුවෙන්නේ බලංගොඩ මූලික රෝහලේ මම ස්ථානයත් එක්කම කිව්වොත් මං හිතන කට්ටින මතක් වේ සමහර වෙලාවට එදා ඉපදිච්ච හොවාඩ් වෝඩ් එකේ හිටපු අම්මලා තව ගොඩක් ඇති මම ලියන සටහන් වල ගොඩක් ඉන්බොක්ස් එකේ මැසේජ් කරන ඔයා තමයි මගේ එහා පැත්තේ උපත් ලැබුවේ දරුවා කියලා මට ගොඩක් කෙටි පණිවිඩ එනවා ඉතින් මං හිතන්නේ මම රෝහලත් එක්කම කිව්වේ සමහර විට මේක දකි අම්මා මම අතක් නැහැ තිතා තාතා දරුව බාර ගන්න බෑ කියලා. ඔව් මම ඉපදෙන්නේ 99 12 3 වෙනිදා සීතල දෙසැම්බරේ ඉපදෙන වෙලාවේ අම්මා තනියෙන් ඉන්නේ
චෝටි කෙල්ලෙක්ට මාව ඉපදුනාට පස්සේ තාත්තා එනවා බලන්න. තාත්තා කියපු පළවෙනි වචන ටික අම්මයි ලියුමේ ලස්සනට දෙනවා. අදටත් ඒ ලියුම මං ගාව තියෙනවා. මේ පුතා මේ මෙයාගේ අත නැති නිසා මෙයාට නම දෙන්න බෑ කිව්වා. පුතා කරන්න බෑ නෙමෙයි නම දෙන්න බෑ කියලා කිව්වේ. ඉතින් එදායින් පස්සේ තාත්තා ගියා ගියාමයි අදටත් ආවේ නැහැ කියලා තමයි ලියුමේ තියෙන්නේ. ඊට පස්සේ අම්මා තනියම මාව හදා ගන්නවා. මම හැම වෙලේම හිතන්නේ මේක බලන කිසිම කෙනෙක් හිතන්නේ බෑ මේ මගේ අම්මා කරේ මහා පෞකාර වැඩක් අද මම මේ වගේ කොල්ලෙක් මේ වගේ තැනක ඇවිල්ලා කතා කරද්දි හිතන්න අපි හැමෝම ඒ පුද්ගලයාගේ තත්ත්වයට බහින්න ඕනි ප්‍රශ්නයක් වුණාම අපි දන්නේ නැහැ අපි මාර දාර්ශනික කතන්දර කියනවා ඌ ඔහම තමයි අයියෝ ගණන් ගන්න බා කියලා ඒ ප්‍රශ්නෙට මුහුණ දීපු මිනිස්සු තමයි දන්නේ ඒක මාර කේද වාචකයක් ඉතින් හැම වෙලේම මම අම්මගේ පැත්තෙන් හිතුවේ අද මගෙන් අහන මිනිස්සුන්ට මන් දෙන උත්තරෙත් අම්මව හොයන්න යන්නේ නැත්තේ සහ ඔයාට උවමනාවක් නැත්තේ කලගුණයක් නැතිකමද වදපු අම්ම ගැන කරුත්වයක් නැතිකමද කියන එක එතනදී මන් දෙන එකම පිළිතුර එලට අතීත කතාවක් තියෙනවා වැලිලිච්ච අතීතයක් තියෙනවා මං ආස නැහැ වැලිලිච්ච අතීතය හරලා ගිහිල්ලා සමහර විට මගේ අම්මා මාව පිළිගනි ඒක එහෙම වෙන්න පුළුවන් කියන ප්‍රතිශතය ගොඩක් අඩුයි එනිසා මං හැම වෙලෙම කල්පනා කරන්නේ මම මෙහෙම ගියොත් හොයාගෙන අපේ අම්මව මගේ ලොකු ආසාවක් සංසිඳ දෙනවා මොකද මගේ අර පේන්නේ නැති බොඳ වෙච්ච රූපයක් නේ මට පේන්න ගන්නෙ ජීවිතේට දැකමු නැති දෙයක් එකපාර මවාගත් එකක් මං බලනවා මගේ අම්මා මම කන්නඩික් ඉස්සරහට ගිහලා මචයි කොණ්ඩේ නිකන් මවා ගන්නවා මගේ ඇස්සලි මගේ අම්මා මෙහෙම වෙන්නේ නැති මං හිනා වෙනවා මගේ කන්න මගේ අම්මත් හිනා වෙද්දි මේ වගේ වෙන්නේ නැති මම මෙහෙම කරනවා ඇඟ එතකොට තාත්තත් මම වගේ කඩවසම් ඇති ඒක ඒක තමයි මගේ ආතල් එක මගේ අර භාෂාවෙන් කිව්ව මගේ මගේ එක එක ස්වයන් වින්දනේ මගේ එක වෙනම එක මං ආස නැහැ ස්වයන් වින්දනේ මං මවා ගන්න හීනේ ඩැමේජ් කරගන්න සහ ඒ වැලිරිච්ච අතීතයක් සමාරිටි එක දන්නේ යා අම්මයි අම්මගේ අපේ තාත්තයි ඒ චූටි ක්‍රවුඩ් එකක් දන්න ඉතිහාසයක් ලොකු ක්‍රවුඩ් එකකට ගෙනහිල්ලා ඒ වැලිලිච්ච තුවාලේ කැලල් ආය හරන්න ඕනි නැහැ කියන තැන මං ඉන්නවා නමුත් මගේ එක ආසාවක් තියෙනවා කවදා හරි ඈතින් හින්දන් හරි ආන් අරය නේද මගේ අම්මා කියලා කියන්නේ ඒ රූපයම වවාගත්ත රූපේ කියන්නේ සත්‍ය රූපයක් මට දකින්න ආසාවක් තියෙනවා මං දන්නේ නැහැ ජීවතුන් අතර ඉන්නවද කියලාවත් හිතන්නේ මාව බද හදපු සිස්ටමට රූපයක් දුන්නා ඒ සිස්ටම මගේ අම්මව මට පෙන්නුවා මං හිතන්නේ අර කතාවක් තියෙනවා වදපු අම්මට වඩා හදපු අම්ම උතුම් කියලා මං පාරවිසි කරන්නේ නැහැ මගේ අම්මා මාව වැදු හදුවේ නැහැ කියලා අම්මගේ රූපෙට වටිනාකම දුන්න සිස්ටර්. ඉතින් මං හැම වෙලේම මේක බලන් ඉන්න සිස්ටර්ටත් කියන්නේ ඔයා නිසායි ජීවත් වෙන්න මං. හයියාත්ති තියෙන පුංචි කොල්ලෙක් සීනේ කිරා කියන්නේ මේ සීට් එක SMS එකේ නෙට් හිමි වෙන්නේ නැහැ. මං වගේ හිතන්න පුළුවන් කෙනෙක් ගොඩ නැගිය ඔයා. වයස අවුරුදු 93ක් අස්සේ ඔයා මට කරපු දේවල් එක්ක මං සතුටු වෙනවා මෙහෙම සිතුවිල්ලක්. ඒ කියන්නේ මං අම්මගේ තත්ත්වයට බහින්න පුළුවන් වෙන්නේ ඒ මිනිස්සයා ඒ සිස්ටර් කන්‍යාසූරිය මාව හරියට බලාගත්ත නිසා සහ ඒ තත්ත්වෙට මාව ගොඩ නැගුව නිසා අපි කතාවට යන් මම මේක මේකේ තියෙනවා මේ සදාකාලික නෝලෝකී කියන මට සිස්ටර් තේරුම් කරා කිසිම දෙයක් මේක නෑ මට ඊයේ සිස්ටර් හම්බෙනවා පුතේ මං හෙට මැරෙයි කිව් එකම දෙයයි පුතේ මං හෙට මැරෙයි යා මම මට පේනවා යා වයසට යනවා වැරහැලි වෙනවා මට වඩා බෝලේ වගේ ලස්සන හිටපු කන්‍යාසූරිය මගේ අම්මා වැරෑලිවිල 93යි මගේ අත අල්ලල්ල කියනෝ අනේ මේ අත මන් දික් කරන්න මේ අත වගේම අදන්න ගොඩක් උත්සාහ කරා එයා එන්නෙත් මම වගේම අම්මා තාත්තා හිමි වෙච්ච දරුවෙක් අදල ඊයේ ලෝයි කෙනෙක් වුණා උපාධි ප්‍රදාන උත්සවයට අවුරුද්දකට පස්සේ මං සිස්ටර්ව දකින්න මොකද කොරෝනා නිසා එයාට එන්න බෑ එළියට ගොඩක් වයසයි ඉතින් මේ එයා නිසා මං ජීවත් වෙනවා මං හැමතැනම කියන්නේ එකයි මේක බලන් ඉන්න සිස්ටර්ටත් කියන්නේ මේ එදා ළඟ සිට දුටුව නුඹ නොව මෙදා දුර සිට මා දකින්න එදා ළඟින් මං තොරුල් මට හක් කරන්නවත් බෑ මට හරි බයයි යා ගොඩක් වයසයි දෙවෙනි ගීතේ මතකයේ ඇසුරින් අපේ ඉන්ද්‍රාණි පෙරේර මහත්මිය ගායනා කරන ගීතේ ඔබ කතා කරා මතකයේ ඇසුරින් සිහියට එන ගන්නට මට එහෙම ලොකු මතකයක් එන්නේ නැහැ මට හැම වෙලෙම එන්නේ අර ලෝගෝ දාගත්ත කන්‍යාසහිරිය අම්මා හැටියට වෙන රූපයක් මැවෙන්නේම නැහැ අම්මා කියපු ගමන් ස්කෝලේ යන කාලේ රැස්වීමකට එද්දී අම්මලා ගොඩක් අය සිස්ත දිහා බලන්නේ ආල සුදු ලෝගුවක් අඳගෙන මේ කවුද මෙහලට දරුවෝ ඉන්නවද ඉතින් මට අම්මා කියලා කිව්වා මතක් වෙන්නේ මෙයා මුළු වැඩසටහනම මට ගීත තෝරද්දිත් මතක් වෙන්නේ මේ මනුස්සයා වෙනුවෙන් මං දෙයක් කරන්න ඕනේ මං තාම එයාව සතුටු කරන්න දෙයක් කරලා නැහැ මේ ගීතේ මං බාර කරන්නේ සිස්ටට
සක උදේසන කෝබ ग्रीन एम्बेसी होमगम 0877 777 333 गीते गायना कले इशिनी इशिनी आविष्का හොඳට කිව්වා නේද අනිවාර්ය දැනෙන්න ගායනා කර දැනෙන්න මොනවද දැනෙන්න ඉස්සර දවසක උදෑසනක ඔබ මාන අලවන්න ඇති අපේ අම්මා අවුරුදු දෙකක් විතර මං එක්ක ඉඳලා තියෙනවා මට කියන්නේ සිස්ටර්ලා මම සිස්ටර්ගෙන් අහුවම් අපේ අම්මා ලස්සනයිද කියලා කියන ඔයා වගේම ලස්සනයි චූටි ළමෙක් සුදුයි හරි අහිංසකයි මම ඒ හරි ආසයි ඒ වගේ දේවල් අර හීනෙන් ඒවා තනියෙන් ඉද්දී ඒවා පුනරුච්චාරණය කර කර හිතින් මවා ගන්න එක මම හරි ආසයි අපේ අම්මා මට කිරි දෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා තව සුමීරලා ගොඩක් ඉන්නවා ළමා නිවාසවල ඒ සුම් මට තිබුණු ඒ ආත්ම ශක්තිය එමන් නැත්නම් මට තිබුණු අවස්ථාව හැම සුමීර කෙනෙක්ට මේ ළමා නිවාසවල නැහැ ඉතින් මම මේ ප්‍රජාව නියෝජනය කරන්නේ එමන් නැත්නම් ඒ මගේ પરම්පරාව මම නියෝජනය කරන්නේ ඉතින් මගේ પરම්පරාවට අපේ අම්මා තාත්තාගෙන තියෙන මේ වගේ අදහසක් අපේ තාත්තලා අම්මලා දාලා ගියපු හැම දරුවෙක්ටම තියෙන වෛරයක් නෙමෙයි කවදාවත් සමාජ සම්මතයක් තියෙනවා එවැනි දරුවෝ තමයි ඛේදවාචක බවට පත් කරන්නේ මේ සමාජය එවැනි දරුවෝ තමයි අපචාරකයෝ දූෂකයෝ ඒ වගේ වෙන්නේ කියලා නමුත් ඔබ ළමා නිවාසයකට ගිහින් බලන්න එයාලා තරම් අම්මට තාත්තට ප්‍රේම කරන මිනිස්සු නැහැ මිට කාලෙකට කලින් මං හිතන්නේ මගේ සහෝදරියක් නිම්මුවක් කෑනවා මෙතෙන්ට ඇවිල්ලා කියනවා ළමා නිවාසක තරම් දරුවෙක් අම්මෙක්ට ආදරය කරන දරුව කොහෙවත් හොයන්නේ නැහැ මවාගත්ත මිනිස්සු අපි හරි ආසනේ දෙවියන් වහන්සේව අපි දැකලා නැහැ බුදුහාමුදුරන් අපි දැකලා නැහැ අපි මවාගෙන ඉන්නවා මෙහෙම චරිතයක් වෙන්න ඇති අපිට ඒ භක්තිය ඇති වෙන්න මවාගත්තා මං හිතන්නේ අපිට සත්‍ය ජීවිතයේ මිනිස්සු අත මූණට දැක්කම මේ භක්තිය අර මවාගත්ත ලෝකෙ ඩැමේජ් වෙනවා කැඩෙනවා මහේෂය ගැන මම මවාගෙන ඉන්නවා නම් යමක් මම ඔබ ආශ්‍රය කරද්දී ඒක මම බලාපොරොත්තු වෙන කිනා නෙමෙයි නම් ඔබ ලොකු තුවාලයක් හිඩසක් ඇති වෙන අපේ පපුව ඇස්සේ ඉතින් මම හැම වෙලේම මේ මවනවා මවා ගන්න මගේ අම්ම මට කිරි දෙන්නේ නැති මං අඬන්නේ නැති මං අම්මට ගහන්න ඇති මම මේකේ ආසම කොටස තමයි අම්මා අම්මායයි කීමට කෙනෙක් නොමැත සොයමි එහෙමයි මේ ලෝකිනු අම්මා කියලා මට ගොඩාක් තැන්වල මම අර මං කිව්වා මං අම්මා කිව්වාම ගොඩක් අය මං ගියේ හරි අමුතුවෙන් බැලුවා මමයි මගේ සහෝදරා දැන් ටිකට් එක කලින් කැමරෙට ගියාම මම එතන වතුර දුන්න කෙනාට අම්මා කිව්වා මට එකපාරම කියුණා ඒක මං හිතලා කියන දෙයක් නෙමෙයි එයා හරි අමුතුවෙන් මං දිහා බැලුවා මං අම්මේ ස්තුතිය වලට වතුර එක දුන්නා ඒ කියන්නේ ඒක තමයි අම්මා කියන වචනේ ඇස්සේ තියෙන අමුතුම එකක් නැලවෙනවා එයා වචනේ ඇස්සේ අපි කියන්නේ මම හරි වාසනාවන්ත වුණා ගොඩාක් කම්මලාගෙන් කිරි බොන්න ගොඩාක් කම්මලා ඇස්සේ නැලවෙන්න ගොඩාක් කම්මලා මගේ කක්ක කරාම චූ කරාම මාව සීදු එයාලා මව නැලුවේ එයාලා මං හිතන්නේ දැම්මට හිතෙනවා අනේ මම නැලවිලි ගියහන් නැති එක එක කටහඬවල් වලේ එක කඩහණින් ඉන්නේ මේ මං තරම් වාසනාවන්ත මං තරම් එවැනි වාසනාවන්ත වූ පුද්දලෙක් තවත් නැහැ ඉතින් මේ කවිය මේ සින්දුව හැම වෙලේම මං समस्त मे लंका लोकवासी मट अम्मे तपर कपर मिनसुन टोरादेन तुंगन गीते बुहो दूर आयुति चंदन लीना गीते मम्मी गीते तोरगा दिखट काली मंग दडिले सादरे गर्भ मम मगे अम्मट उपते दूप अम्मट पस्से सिस्तट पस्से मम वेडियम लंग्वेज ज्ञान लमे किटिया දැනට අවුරුදු දෙකකට කලින් ඒ සම්බන්ධයෙන් අතර වෙනවා ඒ සම්බන්ධය හරි ලස්සනට පටන් ගන්නවා
සහ හරි ලස්සනට අවසන් වෙනවා. සම්බන්ධයේ පටන් ගත්ත දවසේ මේගේ දරුවගේ මම ඔළුව අත ගන්නවා. ඔළුව අත ගාපු තප්පරේ මේ ඒ දරුවගේ කෙස් ගස් වගේක් මගේ අතට හවු වෙනවා. ඒ කෙස් ගස් දැන්ට අවුරුදු කීපයක් වෙනවා. අදටත් මං ගාව තියෙනවා. මම ඉගෙන ගත්ත දේ තමයි මේ කෙනාගෙන් මේ පෙම්වතියගෙන් මම නම කියන්න උනත් මැලි වෙන්නේ නැහැ. නමුත් ඇය මට කියපු දේ තමයි නම කියන්න නැතුව ඕන දෙයක් කරන්න මේ ඒක ඔයාට ඩැමේජ් එකක්. ඔය සිදුවීම වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ ආයේ අපි දෙන්නට වෙන් වෙන්නෙනවා. ඒ වෙන් වෙන්නෙන්නේ සම්බන්ධ පටන් ගත්ත තැන බෝධිය ගාවමයි. බෝධිය ගාව පෑන් කලයක් වක් කරලා ප්‍රාර්ථනා පිට අපි එකතු වුණා වගේම ඉතාමත් ඉක්මනින් අපිට වෙන් වෙන්නෙනවා. ඊට පස්සේ අපි බෝධියට පෑන් කලයක් වක් කරලා එන ඒ වෙන් වෙන්න වෙන්නේ වෙන් වෙන් වෙන්නේ එකක් මගේ අම්මා තාත්තා නැති නිසා ඒ ආගේ ගෙදරට එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මම උපත්තියෙන් බෞද්ධ වුණාට පසු කාලිනම මම ජීවත් වෙන සමාජයත් එක්ක මට කතෝලික වෙන්න වෙනවා. සහ මම දැන් අදහන ධර්මයේ කතෝලික. එතකොට එයා බෞද්ධ. ඒ වගේ කරුණු කාරණා සහ මගේ සමාජ ජීවීම වෙනස්. අපි ආදරය කරන්න ඕනේ මතක වලට. මම අර කියන්නේ මතකයන් එක්ක අපිව මරවනවා, එක්ක අපිව ජීවත් කරනවා. පොතක් පතක් කියවන්න පෙම්වතේ පෙම්වතියක් හොරු වෙච්ච දවසට කේදවාචක වලින් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නේ නැහැ. කෝච්චියට බෙල්ල තියලා මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නේ නැහැ. බාල්කේකින් ලණුවකින් එල්ලලා මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නේ නැහැ. අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කීමෙන් මේ ප්‍රේම කතන්දර ඉවර වෙන්නේ නැහැ. ප්‍රේම කතන්දර ඉවර කරන්නත් පුළුවන් ආරම්භ කරන්න ඔබ මාර්ලසන්ට එක ආරම්භ කරනවා වගේම අපිට පුළුවන්කම තියෙනවා නම් ඒක හරි ලස්සනට අවසන් කරන්න. මම හිතනවා ඔබ මේ ලෝකේ ඉගෙන ගන්න අවුරුදු 12ක් ඉස්කෝලේ ගිහිල්ලා පාසල් ගිහිල්ලා අධ්‍යාපනයේ ලැබනවට වඩා ඒ ප්‍රේම සම්මුඛ වීම වලින් අපිට ලොකු පාඩම් කියලා දෙනවා ජීවිතේ. මං හිතන්නේ මේ මම මේ ගාවිය තෝරගන්නේ මට අදටත් ඒක කියද්දී යන්නේනවා. ඒක අහද්දී යන්නේනවා. මට දරුවව මැවි මැවි පේනවා. එවැනි උපෙම්මතිය ගොඩක් ඉඳලා තිනවා. නමුත් මට දැනිච්ච එකම කෙනා. ඒක නිසාම මම මේ කවිය තෝරගන්නේ කවදා හරි නැවතත් එවැනි කෙනෙක් හමු වෙන්න පුළුවන්. නමුත් මම ප්‍රාර්ථනා කරන එවැනි මං හිතන්නේ මගේ අම්මා මාවට එවන්නේ නැති කෙනාව චුට්ටක් ප්‍රේමය ගැන කියලා කියලා දීලා නලවල කරලා ආයෙ චුට්ටක් තුවාල කරලා යන්නේ නැති. හොඳයි ඔබ ඔබේ ජීවිතෙත් එක්ක සමාජ කාරණා තවරනවා නේද? තවරලා මම විශේෂයෙන් ඔබ ගැන පැහැදෙන දැන් ඔබේ වයස තාම අවුරුදු 23යිනේ. 23. ඒකට අවුරුදු 23ක තරුණයෙක් ජීවිතේ කියවලා තියෙන හැටි. තව ගීත තියෙනවා ඉස්සරහට කතා කරමු. Thank you.
ලස්සනම සිද්ධවීම තමයි අදටත්ම ගයාලෙක්. එහෙමද? අපි කතා කරන අපි මොන ගැහෙනවා අදටත් අපි පොත් බෙදා ගන්නවා. සමහර දේවල් වලදී එයාගේ සම්බන්ධකම් වලදී ආඩ තියෙන ප්‍රශ්න බෙදා ගන්නවා. ඒවට පිළිතුරු හොයන දෙන්න එකතු වෙලා එයාගේ දැන් තියෙන සම්බන්ධකම් වලදී ඇති වෙන ප්‍රශ්න වලදී මම මැදිහත් වෙනවා. ඒ එහෙම එච්චරම මේ වචනයක් ඉන්නේ මිනිහෙකුට එච්චර පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් දෙය කියන්නේ තමන් ප්‍රේම කරපු දැන් කාන්තාවක් හැටියට ගත්තත් ඕක මේ ස්වප්න මේ 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 ඕකේ මේ ලොකු ගැටලුවක් තියෙනවා ස්වප්න රෝෂය කියලා තියෙනවනේ ඒ කියන්නේ ඒක කාන්තා පාර්ශ්වය ගැන සාහිත්‍යවේදීන් කියලා තියෙන විදිහ මොකද මම දැන් පිරිමි පාර්ශ්වය ගැන කතා කරන හින්දා මං අහන්නේ දැන් තමන් එච්චර පරට පණ ආදරය කරපු කෙනෙක් तमंगे अभिमुख तवत्म प्रेम संबंध अनकोट साधनीय विधि उदौकर एक अवश्य कथोलिक परचरे मुगद मम श्वासकरण मे लोके हिटपू बरपतलम सह दारा पातम प्रेम वंत्योदेन जेसुसहंस बुधुमद मंग उन्न कियविंग जीवित මම දකින්න වුන් කොච්චර ප්‍රේම කරාද වුන් ප්‍රාර්ථනා කරාද ප්‍රේම කරපු මිනිස්සුන්ට කොච්චර යාලා කැප වුණාද තථාගත බුදුහාමුදුරුවෝ කොච්චර භවයක් පෙරම් පිරුවද ජේසු තමන්ට ප්‍රේම කරන අම්මව දාලා යන කුරුසපත් වෙන්න ඉතින් මං හිතන්නේ එයාලා තම උදාහරණ මම කියවනවා මම දකින්න මගේ සිස්ටර් මගේ ෆාදර් ජීවන්ත මගේ අයියලා කරන කැපවීම ඒව දකිද්දි මං හිතන්නේ මේ මම හරි චූල මිනිස්සේ මීට වඩා ලොකු පරිත්‍යාග මට ජීවිත ඉස්සරහට මුණ ගැහේ මම කරයි මම හිතනවා මම ලොකු පරිත්‍යාග මගේ ජීවිතේ කරයි මට තියෙන උදාහරණත් එක්ක මම වටේ ඉන්න මිනිස්සු මට පෙන්වන ජීවිත කියවීම එක්ක මට මේක මට රිදෙනවා සමහර තැන්වලදී දෙන්නගේ ප්‍රශ්න හිතඳලා මම තනියෙන් අඬන වෙලාවල් දිනවා මෙයා මල් ළඟ හිටියනම් මෙහෙම ප්‍රශ්න මෙයාට ඇති වෙන්නේ නැහැනේ කියලා නමුත් දැන් අපි කතා කරන්නේ අපි දෙන්නගේ තිබුණු සම්බන්ධකම ගැන. ඉතින් මම යාලට කියලා දෙනවා කවියක් ලියන්න තනිය වුණාම රිදුනාම කවියක් ලියන්න දෙන්නට දෙන්න මැසේජ් කොටාගෙන බැන ගන්නවට වඩා හොඳයි. ඔයා කවියක් ලියලා බඩින්න ගියාද? සුමීර අපිට තෝරා දෙන හතරවෙනි ගීතය. දසමසක් මා කුස තුල ආචාර්ය නන්දා මාල්නී ගායනා කරන ගීතයක්. නැවතත් ඔබ එනවා මට දැනෙන විදිහට. නැවතත් එනවා අම්මා ළඟට කියලා තමයි මට දැනෙන්නේ. ඉන්ද්‍රා ලියනගේ අම මට එවනවා ලස්සන කවියක් පුතේ වාගේ ජීවිතේ මෙතන ඇති කියලා. මම ඒක කියවලාම ඉන්න මම හිතන්නේ මේ කවිය මම තෝර සින්දුව තෝරගන්න හේතුව මෙතන තියෙනවා. අතක්කල්ලන් පාර පනින මන් මව් ගංගාව කොතෙක් අසරණද මන් එවන් දසුණක් ගාව. කොතක් වගේ වඳින්නට මවක් නැති සංකාව මතක් වෙනවා ධම්මේ දාලා ගිය මේ මාව. दुगंध मड कलाल दियंबे गिले दीपाव कौद नोसयाम गोडलन्न इवरटाव सुवंद दिगु अत्वलट कोहमद पेनु निदमाव तवद नो सोयमी नुबव अम्मेया पहुनाव कुमको हेतुवाक तिबुनु दै नोदनेमी मगक वत्तरन नावे की मै नोसेमी हुंगक तैंगमल वैटुनी एत मम हिन हिनिमी मवक्यनु मगे हिते हिस्तनक एपमनी මවක්යනු මගේ ජීවිතයේ හිස් තැනක් එපමණයි මවකට ආදේශක නැහැ තාත්තෙක්ට ආදේශක නැහැ ආදේශක හොයන්නත් බෑ
ආදේශක මට කියන්න පුළුවන් මගේ සිස්ටමට අම්මට තරම් ආදරේ කරා. නමුත් ඒක එහෙම නෙමෙයි. අම්මට තරම් ආදරේ කරන්න කාටවත් බෑනේ. ඒ කියන්නේ දසමසක් මා කුස තුල හොයාගෙන අන්තිම තප්පරේ මාව දාලා යන්න තරම්. ඒ කියන්නේ එච්චර කාලයක් කරේ මිනිස්සේ මාව කුසේ තියාගෙන හිටියනේ. විනාශ නොකර. විනාශ නොකර මේ. එතකොට මම සාප කරනවා නම් මේ මිනිස්සයාට මාව විසික් කරා මාව වෙන මිනිස්සුන්ට දුන්නා. මාව රිද්දුවා මට ලොකු ජීවිතේ තිතක් තිබ්බා හිස්තැනක් තිබ්බා කියලා මේ මගේ උපැන්නේ දැක්කදී මගේ හිස්තැන දැක්කදී මට ඉස්සර තිබුණ ලොකු කේන්තියක් පසු කාලීනව මට මේ තියෙන කේවීමත් එක්ක මම දකින 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 දේවල් එක්ක මම කල්පනා කරන්න ගත්තා මගේ ජීවිතේ තියෙන කේදවාචක නෙවෙයි ඔප්පේ ඊට වඩා කේදවාචක මම අහලා තියෙනවා දැකලා තියෙනවා ඒ නිසා මේ මට මේ මේක තෝරගන්න ලොකුම හේතුව උනේ මේ වනලැහැබකින් හරි උඹ තාත්තෙක් පියෙක් හොයාගනි කොහෙන් හරි හොයාගනි උඹට හම්බෙයි ඒ විශ්වාසය අම්මට තියෙන්නේ නැතිනේ ඒ විශ්වාසයක් එක්කනේ යන්නේ නැති අම්මා කොන්වන්ට් එකට එමත් නැත්නම් ළමා නිවාසෙට ඒ විශ්වාසය අද යථාර්ථයක් වෙලා තියෙනවා මට අම්මලා දහස් ගාණක් ඉන්න මගේ අම්මේ ඔයා බලන් ඉන්නවා නම් කියන්නේ ඔයාගේ විශ්වාසය අද ඉෂ්ට වෙලා තියෙනවා ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා තියෙනවා දහසක මව්වරුන්ගේ මට නම් ලැබිලා තිනා දහසක මව්වරුන්ගේ උකුලේ මන් නැලවිලා තිනා ඉතින් ඔයා ප්‍රාර්ථනා කරපු දේ අදිෂ්ඨ වෙලා තිනා දසමසක් මා කුසල උන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ මට හිතන අම්මා දාලා යන වෙලාවේ ඔක හිතන්නේ නැති නේද උපැන්න සතික ගේන්නම් කියලා ලුවම්ම ගියේ ආ ලස්සන කතාව තමයි අදටත් මාට සිස්ටර් කියනවා තාම සුමීර අම්මා උපැන්නේ හදනවදනේ තාම උපැන්නේ හදනවා කියන්නේ ළමා නිවාසෙක ඉන්නවා නම් දරුවෙක් උපැන්න සතිකක් තියෙනවා लंकिक पुर्वसी उपेन्नी अम्म सिस्ट के लिए दर्वा उपेन अवश्य तुरतुरा सिस्ट देना तीन अम्म कोई मुहूर्त कारी माव दाले आई गेल कुमार उपेन गेन गी अम्म दू विना ताम आवेने इधी अम्म की ना दडी දැඩි වන වග වලසුන් අතරේ වලසෙකු වී ආව දින් පුතුනේ විසිකරන්නට දරුවන් තනනා ලෝකයේ කාවන සම්පුතුනේ ඉතින් අම්මගේ කේදවාචකය අම්මගේ හිතේ තිබුණු පාපුච්චාරණේ මේක ඉතින් මං හිතන්නේ මේ හෙටත් දාලේ යයි අම්මේ දරුවෙක්ව හෙටත් දාලේ යයි සමහර විට මම මේ කතා කරන මොහොතේ දරුවෙක්ව වදලා විසික් කරලා යයි බල්ලොන්ට කණ්ඩ දාලේ යයි නමුත් दैवे की पुदुमाकार मिनीसुं अवश्य तेन तलू करना दर्वे कदा कलीं कलना करना दर्वे कदा कलीं कलना करबगे तृप्ति अट वे आसावन दर्व हदन कलीं वदन कली वबट पुलवादे दर्व लोकेट उस्मात्कर असंट दे मम्मी कथा कर अम्मलाट तातलाट बट ऐति अन्गे वबट की अन्न नमूत मगे जीवित तिबुन खेदवाचिक अपे अम्मा सुधुन केदवाचक वब तरण को ना मम पी बलावृ कलना कर मम सुध अम्मे मम सुध तात्म वगवल सुंगे ग्रहणेट हसुना नाड़ समाज धर्व बिहे मे लंकावट हेम धर्व ओणिने अपे लंकावट ओणि हितन पतन बोलवा कलावक रसेदन एवेन्यू धर्व एनिसा धर्व खदन कलीन එක පාරක් නෙවෙයි සිය දහස් ගුණයක් සිය දහස් වාරයක් හිතන්න මම මේ වැඳලා ඉල්ලන්නේ ඔබ එවන්නේ සෙල්ලම් බඩුවන්නේ ඔබ බිහි කරන්න යන්නේ සෙල්ලම් බඩුවන්නේ ජීවිතය ඒ නිසා මේ කේදවාචකය මගේ අම්මට සිදු වෙච්ච කේදවාචකය තව අම්මෙක්ට තව දරුවෙක්ට තව තාත්තෙක්ට සිදු නොවේවා කියන බලාපොරොත්තුවත් එක්ක මගේ අම්මගේ හිතිච්ච හිතේ තිබුණු ඇඳිච්ච පාපුච්චාරණය මේ කවිය කියවෙනවා සුමීරගේ කාරණාව ඉතා බරපතලයි අපිට ඕක කියන්න පුළුවන් මොකද හේතුව අපි එවැනි තත්යකටපත් නොවි කියන නිසා හැබැයි සුමීර කියන්නේ තමන්ගේ ජීවිතයේ ආනුභූතියක් කරගෙන අත්දැකීමක් කරගෙන ඒ නිසා ඒක බරපතල කාරණාවක් ඔහු පුන පුනා කියන්නේ ඔබ හිතන්න ඔබට මවක් වෙන්න පියෙක් වෙන්න තරම් ඔබ ජීවිතයට අත්දැකීම් එකතු කරගෙන අහවරයිද ඒක හොඳ කතාවක් පළල් පුලුල් ගැඹුරු කතාවක් අපි ගීතයට යමු. ගීතේ ගයන්න අපි ආරාධනා කරන්නේ ඉෂිනි. තුඹ
පදෙන් පදයට පේලියෙන් පේලියට හොඳට අහගෙන ඉන්නකොට දැනෙන වේදනාව ඒක අප්‍රමාණයි විශේෂයෙන්ම මේ වගේ තරුණ දරුවෙක් තමන්ගේ ජීවිතේ ආපස්සට ගිහිල්ලා උපැන්න සහතිකේ ඉඳලා ජීවිතේ හොයනකොට ඒ දැනෙන අප්‍රමාණ සංවේදය දුක ප්‍රබල කාරණාවක්. ඉතින් අද රාත්‍රියේ අපි වෙනම දවසක් අපිට මෙවැනි දවස් අපිට තිබිලා තියෙනවා. ඉතින් අද අපි ආරාධනා කළේ හුස්ම පමණක් අරගෙන මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා තනි වෙච්ච දරුවෙකුගේ ජීවිතේ කොහොමද අපි කියවන්නේ? ඒකෙන් මොනවද අපිට සමාජයට දෙන්න පුළුවන් යහපත් පණිවිඩය? සුමීර, සුමීර ගුණසේකර මේන් සුමීර, ඒ වගේම මේ මේ වෙලාවේ කියන්න ඕනේ මේ ඉෂිනිගේ ගායනය ඉතාමත්ම පැහැදිලි, වචන ඉතා පැහැදිලි, ස්වර ස්ථාන ඉතාමත්ම නිවැරදි, ඒකේ තිබෙන ජීව ගුණය ඒ සියල්ල ඉතා මැනවින් මේ ගීතය ඇතුළේ තිබිච්ච අන්තර්ගතයට ලොකු ජීවයක් දුන්නා. සාපි වින්දා සුමීර ගැන මොකද හිතෙන්නේ පසෙන්දු? මන් ටිකකට කලින් මට කැන්ටින් එකේ යන ගමන් මේ රියසල් එක වෙලාවේ හම්බ වුණා. ඉතින් පොඩ්ඩක් කතා කරා අර කිව්වා වගේ අර එතන හිට පොයින්ට් එක මේ අම්මගිලා කතා කරා. මටත් ටිකක් වෙන ඇත්තටම අපි මම එහෙම කතා කරන්නේ නැහැ. එහෙම කතා වෙන්නේ මට නිකන් වෙනසකුත් තේරුණා. එයත් ටිකක් ටික ඇස්සිලා මෙයා දිහා බැලුවා. ඉතින් ඒක මේ එයා දිහා එයත් එක්ක කතා කරපුවාම එයාට ඒ වයසේදී මේ වයසේ මගේ වයසෙන් මගේ වයසේ අනිත් අයත් කතා කරනවා වගේ නෙමෙයි. ගොඩාක් නිකන් පරිපූර්ණ ගතියක් තේරෙනවා. ඇසු පිරුතෙන් තියෙන වගේ දෙන්නවා. ඔයාලා දෙන්න එක වයසේ. එක වයසේ. ඔව්. එතකොට දැන් එක වයස වුණාට ඔයා ඉන්නේ එක ලෝකෙක. එක ලෝකෙක. එයා ඉන්නේ තව මොකක්ද? විශ්ව දෙකක්. ඔව්. ලෝක දෙකක්. දෙකක්. හරි. අපි වැඩසටහන ඉදිරියට යමු. දැන් මම මේ අහන ප්‍රශ්නේ සමහර වෙලාවට මේ අසාධාරණ වෙන්න පුළුවන්. මං අහනවා ඉතින් මොකද ප්‍රේක්ෂකකින් වෙනුවෙන් මගෙන් ඔබෙන් ප්‍රශ්න අහනවා. අනිවාර්යයෙන්. දැන් මේ ගුණසේකර කියන නම කොහෙන්ද හම්බුනේ? ගුණසේකර කියන නම මට ලැබෙන්නේ සිස්ටගෙන්. සිස්ටර් තමයි මට ගුණසේකර කියලා දාන්නේ. මොකද මට උපැන්නේ ඉරි ගොඩක් තිබිලා තියෙන්නේ. මොකද අම්මා ගියේ උපැන්නේ හදන්නනේ. තාම හදනවනේ ඒක. ඉතින් ඒ නිසා පසු කාලිනෙද්දි මම ලොකු වෙනවා. මට ස්කෝලේ යන්න වෙනවා, මොන්ඩිසෝරි යන්න වෙනවා, පස්සේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ වගේ දේවල් වලදී මට උපැන්නේ අනිවාර්යයිනේ. පසු කාලිනෙද්දි සිස්ටට උපැන්නේ හදන්න වෙනවා. නඩු කන වැඩ කොමාරි සිස්ටේ වෙනුවෙන් උසාවි ගිහිල්ලා මම වෙනුවෙන් වෙහෙස වෙලා නඩු කියලා මට උපැන්නයක් හදලා දෙනවා. දැන් වර්තමානයේදී ඒ උපැන්නේ ඉරි නෑ. ඒ හැම තැනකදීම එයා තමයි මගේ මරිය මාතාව, මගේ අම්මා. එයා මං හිතන්නේ මගේ අම්මා සමහර වෙලාවට මට හිතෙනවා අපේ අම්මා මැරිලා ඇති කියලා. මම වදවු එයාගේ ආත්මය වෙන්නේ නැති මෙයා තුල ජීවත් වෙන්නේ කියලා. මොකද මට කිසි අසාධාරණයක් වෙන්න දුන්නේ උපැන්නෙන් පවා, නමෙන් පවා. මට මතකයි මේ ඔය ස්කෝලේදී ඕනිනේ වාසගම. මට වාසගමක් නැහැනේ. ඕ වගේ තැන්වලදී හරි අසරණ වෙනවනේ ළමා නිවාස දරුවෝ. මේ දවසක් තරඟයකට ගියාම ගේපු වෙලාවක මේ කට්ටියක් මේ කට්ටියක් වට කරගෙන ළමෙක්ව ඉන්නවා. මම ගිහිල්ලා බැලින්නම් මේ දරුවගේ මේ උපත තියෙන්නේ මේ බන්ධනාගාරයක. කියන්නේ එවැනි උකේදවාචක ළමා නිවාස දරුවන්ට තියෙනවා. කියන්නේ බන්ධනාගාරයක උපත්ති ලැබුවා කිව්වම ඒක වට වෙලා කතා කරන්න ඕනි තරම් දෙයක්. කියන්නේ අම්මට අම්මා බන්ධනාගාර ගත වෙලා එතකොට දරුවා ලැබෙන්නේ මේක සත්‍ය සිදුවීමක්. මට අද මුහුණ දෙන්න සිදුණු. දැන් වර්තමාන හොඳම කේද ළඟම කේදවාචකය මට මතක් වෙන්නේ මගේ වැඩිමහල් සහෝදරියක් මාත් එක්ක ළමා නිවාස ගත වෙච්ච සාමාන්‍ය පෙළෙන් පුස්තලම් දිස්ත්‍රික්කයේ තුන්වෙනියා. නමුත් එයාට ස්ථීර පදිංචියක් නැතිකම නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඈ පුස්තලම් දිස්ත්‍රික්කයේ තුන්වෙනියා වෙලත් ස්ථීර පදිංචියක් නැතිකමට ඒ ළමයාට කැම්පස් යන්න බැරි වෙනවා. එහෙම ඔබ වගකීම් කියන්නේ. වගකීමෙන් කියන්නේ මම කියන්නේ ළමයාගේ විශ්වවිද්‍යාලයට තීරිලා තිබිච්ච අවස්ථාව නැති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවද ස්ථීර පදිංචියක් නැතිකම? මම ඒ දරුවත් එක්ක යනවා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවටත්. මේ දරුවා ප්‍රථම වතාවට කෑගාලේ ළමා නිවාසයේදී උසස් පෙළ ලියනවා. උසස් පෙළ ආදාරලා දෙවනි වතාවට
එයා පුත්තලෙන් ගිහින් ඉලියන පුත්තලෙ මෙතනක නතර වෙලා එතකොට එක තැනක නෙමෙයි මම වුණත් එක තැනක ඉඳලා නැහැ වැඩි කාලයක් ඒ ළමා නිවාසෙ මේ ළමා නිවාසෙ මේ ළමා නිවාසින් අරකට ඒකින් ඒ කියන්නේ අපිව ලොකු කාලයක් එක තැනක තියන්නේ නැහැ එතකොට මේ දරුවටත් එවැනි උකේද වාචිකයකට මුහුණ දෙන්න වෙනවා එතකොට මේ දරුවට විශ්වවිද්‍යාල ප්‍රවේශය නැති වෙන්නේ ස්ථීර වාසස්ථානයක් නැතිකම තියෙන තමන්ට නැහැ කියලා කියන්නේ තමන්ට නැහැ ස්ථීර වාසස්ථානයක් නැති වුනම ලියාපදිංචි සහතිකයක් නැත්තම් දෙන්නේ නැහනේ අඩුමතර මොනවද ග්‍රාම සේවන් සහතිකියාවක් නැතුව එතකොට ඔයා මොකටද මේ පුත්තලෙමින් ගිහලා ග්‍රාම සේවක සහතිකයක් ඔයා මේ ජීවත් වෙලා නැහැ ඇයිවා කෑගල්ලෙන් ඉල්ලන්නේ ඔයා කෑගල්ල මෙච්චර කාලෙ ජීවත් ඊට කලින් කොහෙද හිටියේ ළමා නිවාස දරුවන්ට මොන දෙන්න වෙන ලොකු ප්‍රශ්න ගොඩක් අය ඒ ළමා නිවාසෙ මේ අනිත් ළමා නිවාසෙට ගියා එතකොට අපේ ළමා නිවාසවල නීතියක් තියෙනවා දරුවා උපත්ති ලැබන ප්‍රදේශයේ ළමා නිවාසගත කරන්නේ නැහැ ඔහුට උරු සමාජීන එක එතකොට ඔහු සමාජ ළමා නිවාසෙන් දාන්නේ ඒ ප්‍රදේශයෙන් එපිට ළමා නිවාසෙක එතකොට ඒ ළමා නිවාසෙ පාසලට ගියාම ප්‍රශ්න ඇති වෙනවා ඔයා එතකොට ඉපතිලා තියෙන මෙහෙනම් ඔයයි මෙතන ඉන්නේ ඔයා උසස් පෙළ කරන්නේ කුරුණෑගල ඉස්කෝලේ නේ අයියෝ එතකොට ඔයා ජීවතුනේ කෑගල්ලේ මට මේ මොන දෙන්න තිබිලා දෙන ප්‍රශ්න. එතකොට මේ මම මේ කතා මම මෙතන ඉඳ ගන්නම බලාපොරොත්තු මම මෙතනින් ඔයාට ඔබතුමන්ට අවිලා කතා කරලා මෙතන ආසනේ ඉඳගත්ත ගමන් මං හිතේ මම කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ. මම ආවේ ළමා නිවාස ප්‍රජාවයි ආබාධිත සමස්ත ප්‍රජාව නියෝජනය කරන්න. ඒ නිසා මේ මම මේ කාරණා ටික කියන්න ඕනි. මේක රජයේ නාලිකාවක්. ඒ නිසා මේ ළමා නිවාස දරුවන්ට ලොකු කේදවාචක තියෙනවා. ලොකු ඔවුන්ට සමාජගත වෙන්න බැරි කමක් තියෙනවා 18 න් පස්සේ නිශ්චිත ලෙස සමාජයට හරියට අවතීර්ණ වෙන්න බැරි කමක් තියෙනවා අසරණයි 18 න් පස්සේ ළමා නිවාසෙක තියාගන්නේ නැහැ දරුවෝ එතකොට නිශ්චිත පුහුණු වීමක් නැතුව ළමා නිවාසෙකින් දරුවෙක් එළියට යද්දි එච්චර කාලයක් ළමා නිවාසෙ ලස්සන ජීවත් වෙලත් 18 න් පස්සේ එළියට ගියම නන්නත්තර වෙනවා මොකද්ද මම මේ කොහෙද ඉන්නේ දැකපු නැති ලෝකයන්නේ ඉස්කෝලේ ළමා නිවාසෙ ඉස්කෝලේට අපි එතනින් එහාට ලෝකයකට දකින්නේ නැහැ එතකොට එකපාරම ළමා නිවාසේ දරුවේ 18න් එළියට ආවට පස්සේ අමුතු සමාජයක් දකින්න ඇති ලෝකයක් දකින්න. එතකොට දන්න කෙනෙක් නැහැ. නෑදෑයෙක් නැහැ. ස්ථීර වාසස්ථානයක් නැහැ. උපැන්නයක් නැහැ. අඩුමතරමේ අයිඩෙන්ටිටි එකක් හදාගන්න උපැන්නයක් තියෙනවා. එහෙම මුකුත් නැහැ. ඉතින් මම මෙතනට අවිලා කතා කරේ මේ වෙලාවේ මට හොඳ මේ වෙලාවේ මං හිතුවේ හොඳම දේ තමයි මේ මොහොත තමයි මට මේක කියන්න අවශ්‍ය. රජේ මං ඊටමත් ප්‍රේමෙන් ආදරෙන් ඉල්ලනවා මේ දරුවන්ට ළමා නිවාස වලින් එළියට එන දරුවන්ට නිශ්චිත වෙලියට එන්න ක්‍රමයක් හදන්න. ඔවුන්ට උපැන්නයක් හදාගන්න පිළිව වැඩපිළිවෙලක් හදන්න. ඔවුන්ට පාසලකට ඇතුළත් වෙද්දී ඒවෙනියු ගොඩාක් ඇති වෙන කම්පන වලින් ඇති වෙන ප්‍රශ්න වලින් එළියට එන්න ඔවුන්ට හරියම පිළිවෙලක් හදන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ මම මෙතෙන්ට වෙලා යමක් කරගෙන යනවනම් ඕක වෙනවනම් මට ඇති. මට වෙනමකුත් එපා. පුළුවන් නම් හඬක් නගන්න දරුවන් වෙනුවෙන් ළමා නිවාස වලින් එළියට යන දරුවන් වෙනුවෙන් සමාජගත වෙද්දී ඔවුන්ට හරියම වැඩපිළිවෙලක් හිතුව සමාජයට සමාජගත වෙන මම හරියට සමාජගත උනේ මට හරියම මිනිස්සෙක් හම්බෙච්ච නිසා හරියම අම්මෙක් හම්බෙච්ච නිසා සහ හරියම සබාවක් හිටපු හින්දා පැහැදිලි සුමීර ඔබේ ඉල්ලීමත් ඉතා පැහැදිලි මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා බරපතල විශ්වාසයක් තියෙනවා මොකද සිහිනේ කිරය වැඩසටහන ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම විහිදිච්ච ප්‍රජාවක් බලනවා අනිවාර්යයෙන් මේක මේ බොහොම අනතිමානී විදිහට නිහතමානීව කියන්නේ සර් මම හිතනවා ඔබේ ඉල්ලීමට කිසියම් සාධනීය පිළිතුරක් ලැබෙයි කියේ කියලා හොඳයි ඔබ තෝරනවා බෝධියේ විහාරයේ ගීතය අපි අතරින් මේ මෑත වියෝවිච්ච විශාරද නීලා වික්‍රමසිංහ මැතිණියගේ සුන්දර බෝධිය විහාරයේ කියන සමස්ත ගීතේම මගේ අම්මගේ කේද වාචකයේ තියෙන්නේ මං කලිනුත් කිව්වනේ දරුවෙක් හදනවා නම් එකපාරක් නෙමෙයි 10000 වාරයක් හිතන්න කියලා චුටි ළමෙක්ට දරුවෙක් හම්බුනහම කොච්චර අසරණ වෙනවද මං හිතන්නේ අපේ අම්මට වැඩ කතන්දර නෑ ඔබ අහන්න මේ ගීතය මං නිතරම අහන ගීතයක් නිතරම මාව තුවාල කරන ගීතයක් විශේෂයෙන් ළමා නිවාස දරුවෝ නිතර අහන ගීතයක් මේක ඔවුන්ගේ රිගින් ටෝන් එක වෙලා තියෙන ගීතයක් මේක Oh, dear.
Megamo Hotel Paren Sukhopabhogi Mahal Nivas Prime Lands Residencies PLC Mama hitana sumire oba yojana karapu vidihatama me geethe ahala hatine 100000 watawak hari e adahanne natte wenas widihata e wage mara obek ektara tanaka dan balanna obei avasana geetha deki thiyena sambandhi oba kiyuwane taatha kenek wenna amma kenek wenna issella taman ese wenna sudusu tattete awillada kiyala hitanne मेके तव कथा हे भाई मे दिखे पारटे वेनकनेरण दिखे मट हम निर्माण मेक करा मे लिया उपाली समर वीर मट इतना मेक मिथन की वरद प्रेम संबंध कति कम भूहोट गिदर अम्म होता हो नम समहारलाट एक गैंबुरट गिहिंग एक अवधान तैंग हुयान पटांग समहारु एक अवनताई समहारु एक अवनत हेमनिने अन्न हेम अवनत नोवी तमांगे हितुमना पिट गिदरिंग एलियट गिय केनेकुट जीविते वार देनवा हो हरियानो देखे एकाई ने देखे एकाई अम्मट वेन्ने वार देने का मतलब अम्मा वेन्ने मेहम कियनो दीर्घ के गिये नुंब हितुवा कार वेला नै मगे हदे दरुसेने हस इवर वेला निद्देक पियागन्नट देक सतुट वेला एक याने माम ये अंडिसेला दोनी गमवरेन थुम पत्र एन वेला लसन पनवीडे आक्ते दे नेद ये मेके दिगट में तीयन नमत माम पोड़ी कोटसाक कीवे में उपाली समरवीर अपिते वेला तीयन निर्माने अभी कथाभत्सहदे हदवत तेताय ते निशापुटी विराम्या कोने अभी दिन विराम्या इक्मनिंग तवात्ट तेन गीत पाक् विराम्यन पश्यान नम तत्ने किरे अभी उभत्कन सुमीर गुणशेखर तोरल दिन हयविन गीते इसर मंगीय पास लैरिला विशारद सुनील सिंह गायना कन गीत मे उब किया सूदान बेन्बे पासल काले अरे पासल काले की हम मट मे तवाद लसन सिद्धि मम गमे पासल कटा पासल गी जात्यंद्र पासल गीन मे सिद्धवीम सिद्धुवेन्नी गमे पासल कोरोना लमानी मस मट मारवीम लट पास मैं मट या एक तरह गमे पास इबागम गुड़ा गमी सुंदर इकत वेच पासला मैं मम इबागम हंगम महाविद्यालय नमत कैन हाई स्तुति मत कर नम के मेवेला मे गुरु गुरु भवत मत कर मोहते मत के हालू है मत कर मट मे सिद्ध मे की सिंधुतर हेतु मे ये पासले हेटिया मैं मट समावे अदटत् दरव दिना नम दें अंब आलू अंब मल्ली अंब अने मुल गमेम तीन लोकम वत्त बला आगे पउले पउले अम्मई तात तम वत्त बला मे दरव दिना पासल लेना पासल लेना दरव की हरियट थिंग कहाट वैदिच कोट्टंब कहाट वैदिच यूनिफॉर्म के अंदगना पासल अंदम अंदगना मम लमा निवासी दंग ए पासलटी अभिदगे अभिदंगे दूर अभी कुंबूर पास करना वेल्याय वाले हम दिया मे गमी सुंदर आते मट दामत मैं बेनोट मे मम हम वेल विश्वास करें अपेट मिनीसुंग मत कहटी नंबली इन मे ए मिनीसु अपे जीवित एक्तू है तेन दिन सिहि ने किरा कि मट मे महेश ऐकेतुन मेतन मेके मम अदटा खंपावे मट मे दरुक् मुनगहेन मेके लसन वर्ष इरमल पिपिला दुमगह मुद्ने नेलुम रटाव कि तनगोल्ले नील कोबेरल पेली सदी हिंद मुतु हेदी मद टिय गाले गिनी मद्दहने कुसगिनी नोदनी ताम तोह मे वन निले मे कोलुआट इगेन गन्न बै फासले हंगड़ गहले हिटी नसरानिया गेला नमुत कृषिकर्म गुरुतुमाट वडा परिसरेट संवेदी दरुवे अय्याय मल्ली देन्नम नमुत मातेक एक वयस हिटी अय्या अपे पासले गुरुवरुंट मोह मतक वेन्नी अंब कालेट
එක යාලට අදටත් මට මතක අඹ අයියයි අඹ මල්ලී කියනකොට බලන්න මේ මේ දරුවන්ට පරිසරයට මේ දරුව කොච්චර සම්මේධි කියන්නේ අඹ කාලට මෙයාලා අඹ ගේනවා ගුරුවරුන්ට එතකොට අඹ කාලට විතරයි මේ දරුවන්ව අපේ මුළු පාසලටම චරිතයක් වෙන්නේ එතකන් මේ මිනිස්සු ඒ දරුව චරිත නෙමෙයි හම්වඩු ගහිච්ච නසරාණි පාන්තිය පාඩම් කරන්න නැති හැමදාම ගුටි කන එවැනි චරිත මට මේ මේ සින්දු ආන වෙලේ මට හිතන අනේ මේ මිනිස්සු දැන් මොනව කරනවා ඇතිද එක්කෝ ඒ වත්ත බලාගෙන ඇතිද සමහර විට දැන් හොඳට ඉගෙනගෙන කොහේ හරි හොඳ තැනක ඉන්නවා ඇතිද මට අදටත් මං කම්පා වෙන්නේ මට නම තිබුණා නම් මට ගිහින් හොයා ගන්න පුළුවන් නේ අඹ යාළුවා කිව්වට මං ඒ ගමේ මට හොයා ගන්න බෑ දැන් අවුරුදු ගාණක් වෙනවනේ දැන් හොඳම වැඩක් කරන්න පුළුවන් දැන් මට අමතක වෙන්නේ ඉස්සෙල්ලා කියන්නේ මට පොඩි එහෙම එකක් තියෙනවා දැන් දැන් කියන්නේ ඔබේ දුරකතන අංකය එතකොට මේ ඔබ හොයන මිනිස්සු ඔබ ඔය හොයන ආදරේ ඍජුවම ඔබට කතා කරයි කැමතිනේ දෙන්න අනිවාර්යෙන් ඔය අඹ යාළුවෝ අඹ මල්ලී අඹ අයියා හිටියොත් කොහේ හරි බලාගෙන කතා කරයි මං හිතනවා මං ප්‍රාර්ථනා කරනවා මොකද මං කලිනුත් කියන්නේ ප්‍රාර්ථනාවල තියෙන බරපතලම කම තමයි ඒක කොයි වහතකරි ඉෂ්ට වෙනවා මේක තමයි මගේ දුරකතන අංකය 077 50 52 686 තා අපෝ එමෙට කියන්නේ 077 50 52 686 මගේ අම්ම කතා නොකරත් කමන්නේ මොකද මං කවදා හරි අම්ම හොයාගෙන යනවා අනේ මේ අඹ යාළුවේ අඹ මල් අඹ යාළුවෝ දෙන්න මට හම්බුනොත් අඹ යාළුවෝ කියන්නේ මම මට නම් මතක නැහැ මට අඹ දෙන නිසා අඹ යාළුවෝ හදිස්සියේ සුමීර ඔය එන දුරකතන ඇමතුම් අතරේ හදිසියාවුත් මේ පුතේ මං අම්ම කතා කරන්න කියලා මොනවා වෙයිද ලස්සන සිදුවීම් ඔහොම සිදුවීම් තියෙනවා ඊයේ රාත්‍රියෙත් මම ලියපු ආටිකල් එකකට මට ඉන්බොක්ස් මැසේජ් එකක් කියන සමහර විට මං වාගේ අම්මා වෙන්න ඇති එන වෙන්න ඇති අම්මද කියලා කියන්නේ ඉතින් මම යනවා වෝල් එකට මම මම වගේද මේ ගෑනු කෙනා ආ මේ මගේ අම්මාද කියන්නේ මම මාව ප්‍රශ්න කරනවා මේ මාවට ආතල් එකක්ද දෙන්නේ මාව බයිට් කරනවා නේද ඒ වගේ තියෙනවනේ මගේ යාළුවෝ කරනවානේ ඉතින් හොඳම දේ තමයි දැන් ඔය වගේම කෝල් එකක් ආවොත් ෆෝන් කෝල් එකක් මේ අම්මගෙන්ද නෑ පුතේ මං තාත්තා මට වැරදුනා තමයි ඒත් මං මේ තාත්තා කියලා කිව්වොත් එහෙම කොහොමද පහවදාට එන්න කියන මං එක්ක මං කියන ඔහොම ඉන්න මං එන්න ටක් ගහලා ගිහ ලෙවෙලෙම යනවා එකක් මේ ඇත්ත කියන්න ඕනේ මේ මට ඔබේ ඇඳුම අඳින්න පුළුවන් විලි වහ ගන්න. එහෙම නැත්නම් මේ සීතල උණුහම දරා ගන්න මට ඔබේ ඇඳුම අඳින්න පුළුවන්. නමුත් ඔබේ ඇඳුම අඳගෙන මට වෙඩින් එකකටවත් මලගියකට යන්න බෑනේ එක්ක ලොකුයි එක්ක හිරයි. එතකොට මගේ මුළු ජීවිත කතාවෙම ඔබට අනුගත වෙන්නේ නැහැ. එතකොට මගේ එක ඛේදවාචකයක් මට මට කතාවක් මගේ කතාව. ඔබට ඊට වඩා ලස්සන කතාවක් කො ඊට වඩා දුක්බර කතාවක් ඇති. ඒ නිසා මේ මාව හරි ලේසි මිනිසුන් අඳුර ගන්න. සුමීර අත නැති එක්කනානේ අසුමීර කිව්වහම මතක් වෙන අත නැති එක මට ඕක වෙනස් කරන්න ඕනේ අත නැහැ කිව්වහම මාව මතක් වෙන එක නෙමෙයි මට කරන්න ඕනේ මගේ නම කිව්වහම මාව මතක් වෙන දැන් මට මේ සිදුවීමේදී අඹ යාළුවානේ මතක මට හරි දුකක් තියෙනවා මට නම මතක නැති එක ඒ නිසා ඔබට හමු වෙන මිනිස්සුන්ගේ නම හොයාගන්න සහ අදාළ සිදුවීම ඔළුවට ධාරණය කරගන්න මේ මිනිස්සයා මට හම්බුනේ මේ තැනදී මේ මොහොතේදී ගීතයට යන්න කලින් පුංචි දෙයක් අහලා අපි ගීතයට යමු දැන් මේ අත දැන් මං අල්ලනවනේ මේ දැන් ඔය ඔය මේ අත නිසා දුක හිතෙච්ච දැන් තියෙනවද දුක නම් අම්මෝ අනන්ත අප්‍රමාණ ඉඳලා දිනව මං කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මේ මම දිහා බැලුවම මට අත තිබ්බන ලස්සන ඇතිනේ තවත් මම ලස්සන නෑ මම දන්නවා මම ලස්සන නෑ තව කවුරුත් කියන්න ඕනේ නෑ මම මට ප්ලාස්ටික් අත් ගොඩක් තියෙනවා ලස්සනම කතාව ඔබට අත් දෙකයිනේ මට අත් හතරම ආරක් තියෙනවා මේ ඇතයි කැලලයි මේකයි ප්ලාස්ටික් අත් දෙකයි හතරම ආරයි ඔබට වඩා අත් ගොඩක් තියෙනවා මට එතකොට මං කැමති කැමති තැන්වල කැමති කැමති එක දාගෙන යනවා දැන් ඔබ අහවලන්න පුළුවන් ඇයි එනම් වා මේකට අත දාගෙන ආවේ නැත්තේ කියලා අත දාගෙන ආවේ නැත්තේ මට මෙතන අවංක වෙන්න ඕනේ මම මෙතන මේ ඉන්නේ මගේ ආත්මය මම කතා කරන්නේ මම අත දාන් ආවොත් මම ෆේක් නේ මම බොරුවක් නේ මම මවාගෙනනේ අමුතු එකක් දාගෙන නේ එල්ලගෙන නේ ඒක මට බරක් නේ එකයි මාත ගලලා ආවේ නැත්තම අත දාගෙන එනවා එතකොට මේ අතකොටා කියපුවාම ඉස්සර රිදුනා චූටිනේ අතකොටා අසරණේ අම්ම නැති එක අබ්බගාතය ඔහුගේ කතන්දර අදටත් මට කියනවා නමුත් දැන් වර්තමානයේදී ඒව අර මගේ භාෂාවෙන් කිව්වොත් ඒක වෙන උත්තේජනය අඩේ මට මූටමව මතක මගේ අත නැති නිසානේ ඒකම මට ඇති නමුත් දැගේ දැන් මගේ අනාගතය වෙන්නේ මම කියන දේවල් වලින් මිනිස්සු මතක තියාගන්නවා නම් මාව සුමීර කියන නම අතකොටෙක් නෙවෙයි
රතකොටා කියන එක මගේ නික්නේම් එක කරගන්න. එහෙම නැත්නම් මගේ වාසගම කරගන්න ඔබ. නමුත් සුමීර කියන කෙනාව මතක ඔබට මම අද මෙතන ඇවිල්ලා කියලා යන දේවල් වල ඉන්න. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. ඒක එහෙම වේවි හෙට උදේ ඉඳලා. මට හිතෙනවා. පසින්දුගේ ගායනය මීරට ගායනා කරනවා අනිවාර්යයි සමහර වෙලාවට ඔහු පාසලෙන් සමුහරගෙන බොහොම මෑත එළියට අපි දරුවෙක් හින්දා ඒ හැඟීමෙන් ගායනා කරන්න ඇති අර මේ ගීතයත් එහෙම තමයි මේ සුමීර දැන් අපේ පාසල් කාලය මැවෙනවා විවිධායට විවිධ අත්දැකීම් මත වෙන හැබැයි මම හිටියේ අර ඔබේ අඹා අයියා අඹ මල්ලිත් එක්ක මම හිටියෙත් ඔතනම දා පසින්දු කියනකොට මට මැවුනේ अंतिम ओहूट मुआवी पास मादय निकमट मट हितुना इसकोल लमानिवास अस्सर अद्दी पिटी पास कोई मं हरी भय कथागर हर दर दुई मुनि मनुष्य खबरता कथागर नमूत मट हरी आसा वत्ती मनुष्य कथागर अब गिड़ी अखंड इतर लंगट गेन तीबुना इध ममता ओहूट मुआवी
මේ පාසල් යන්නේ මා දැනිකමට මට හිතුණා. අදටත් මං හිතනවා ඒ අර මට බයයි. මොකද මම කහට ගාගත්තොත් යුනිෆෝම් එකේ මං ගියාම මං මට අම්බානෙකට ගුටි කන්න වෙනවනේ. අපිට යුනිෆෝම් දෙන්නේ නැහැ නේ ඉල්ලන ඉල්ලන. එතකොට අවුරුද්දට මේක යුනිෆෝම් එක. මටත් අරියාසයි ගහකර නගින්. මටත් අරියාසයි ආ වගේ අර පොකුණට බැලලා ඉස්කෝලේ තියෙන මාළු පොකුණෙන් මාළු අල්ලලා හුඟු අල්ලලා එතන ජොලි කරන්න. නමුත් මට ඒක කරන්න බෑ. මට යාස්සෙ පේනවා මම. මට දුවන්න ඕනි කියන එයා දුවන. මටයි ඕනි ඒක කරන්න. නමුත් එයා කරන. ඒ නිදහසේ ආත් දකින්නවා. මං හිතන්නේ එයා අස්සේ හිටියේ මම. ඉතින් මේක දකින්න මේක ඇහෙන හැම මොහොතකම මට අයියා මතක් වෙන්නේ. එවෙනියු හයිලයිට් වෙච්ච එවෙනියු මතක හිටින මිනිස්සු මගේ ජීවිතේ ඉන්නවා. අපි හැමෝටම ඉන්නවනේ එවෙනියු මතක හිටින මිනිස්සු. නමුත් අපිට මේ මිනිස්සු එක්ක ලොකුවට සම්බන්ධකමක් නැහැ. නමුත් මේ මිනිස්සු හරි මාර පුදුම මිනිස්සු. හරිම අරුම පුදුම මිනිස්සු කියන්නේ යාළට. ඔබ තෝරා දෙන ඊළඟ ගීතය මේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කරන වනසී උපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මම ජීවත් වුණු සමාජ ස්තරයන් වල මට මුණ ගැහිච්ච බොහෝ දෙවි දේවතාවන් වෙනුවෙන් බොහෝ මේ පුද්ගලයෝ වෙනුවෙන් තමයි මම මේ ගීතය තෝරගන්නේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශක්ති කුම්භදගා ජාතකයේ වගේ ජාතක කතාවක් තියෙනවා. ගිරා පොතකියෝ දෙන්නේ දෙපැත්තේ දෙතැනකට විසි වෙනවා. ඒ විසි එක්කෙනෙක් විසි වෙනවා හොරු රැලකට, හොරු රැලක් ගාවට, තව එක්කෙනෙක් විසි වෙනවා තාපසේක් ළඟට. තාපසේ ළඟ ජීවත් වෙච්ච ගිරවා එහෙ වඩින්න, අනුභව කරන්න, ස්නානය කරන්න වගේ කතන්දර කියද්දි නාපිය කාපිය බීපිය වගේ කතන්දර හොරු ළඟට වැටිච්ච ගිරවා කිව්වා. මම හිතන්නේ මම වැටුනේ තාපසේක් ළඟට නෙවෙයි, මම ලැබුණේ වැටුනේ තාපසිකාවර ළඟට. පොඩි අණ්ඩක් ගැලවිලා මේ පොඩි පිහට්ටක් ගැලවුණාට මං හිතන්නේ තාපසිකාව මට ඒ අඩුව පෙන්වන්නේ නැතුව ඒ මිනිස්යාත් ඇතුලේ ඉන්නවනේ දෙවියන් වහන්සේ කෙනෙක්. ඔබ ඇතුලේ දෙවියන් වහන්සේ කෙනෙක් මං දකිනවා. ඒ දෙවියන් වහන්සේ තමයි අද මාව මෙතනට පිළිගත්තේ. මිනිස්සු ලෙසින් අපි පිළිගන්නේ, විශේෂයෙන් අපි වගේ මිනිසුන් අපි මිනිස්සු සමාජය පිළිගන්නේ නැහැ. ඉතින් ඔබ තුලේ ඉන්න දෙවියන් වහන්සේ මට මම පිළිගත්තනේ, මම වැළඳගත්තනේ. ඉතින් එවැනි වැළඳගත්ත මිනිස්සු මගේ ජීවිතේ ඉන්නවා. දැන් මං නම් වශයෙන් කියන්නම් මට මතක් වෙන ගරු ජීවන්ත පීරිස් පියතුමන් අදටත් මගේ සහෝදරයා වගේ, මගේ වැඩිමහල් සහෝදරයා වගේ වැඩසටහනට එන්න කලින් පවා පුතා හොඳට කරන්න, මල්ලි හොඳට කරන්න. මේ අඳුම පවා තෝරුවේ මගේ මිත්‍රයෙක්, මගේ යාළුවෙක්, මගේ අයියා කෙනෙක්, චරිත් අයියා, ශෙහන් අයියා මං ආදරේ මතක් කරන මගේ. එවැනි චූටි මිනිස්සු, චූටි ලොකු නෑ, සල්ලි නෑ මිනිස්සුන්ට. ඒ වුණාට මාර ජීවිත පෙරලියක් මට ඒ මිනිස්සු තුල තියෙනවා. ලොකු පර්ස් එකක් නැති වුණාට ලොකු පපුවක් තියෙනවා. ඒක වෙනම එකක්. කියන්නේ එයාලගේ, එයාලා ලොකු වචන කියන්නේ නැහැ. එයාලා ඔබ වගේ තමයි, ඔබ මාත් එක්ක ඇවිල්ලා ඉඳගෙන කතාවත් කරේ නැහැ. නමුත් ලොකු ඒ නිහඬ බව ඇසේ මිනිස්සු මාර ලස්සන කතන්දරයක් අපිට කියනවා. නිහඬ බව තමයි ලස්සනම කතා වචන පෙන්වන්නේ. ta
ඉෂිනී අවිස්කා ගීතේ ගායනා කළේ අපි විරාමයකට යන්න ඕනේ ඊට කලින් පුංචි දෙයක් අහලාම යන්න කියලා හිතන ඉෂිනීගෙන් මේ ඉෂිනී බෞද්ධ වීම ඉස්ලාම් ආගම ඇදහිම කතෝලික ආගමිකෙක් වීම ප්‍රේමයට සහ විවාහයට ගැටලුවක්ද සත්‍ය ප්‍රේමයට මං හිතනවා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මොකද දෙන්නට දෙන්න තේරුම් අරන් ඉන්න එක තුළ ආගමවත් ජාතිවත් ඒකට මං හිතන්නේ බාධාවක් වෙයි කියලා එහෙම අත්දැකීමක් තියෙනවද අත්දැකීමක් නැහැ ඒුණාට ආශ්‍රය කළා තියෙනවා යාළුවන්ගේ බලද්දි උනත් ඒක මං හිතනවා සත්‍ය ප්‍රේමයට බාධාවක් වෙන්නේ නැහැ කියලා එතකොට ඉතනින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කෙනෙකුගේ උපත්තියෙන් ලැබිච්ච කිසියම් අඩුපාඩුවක් දැන් මේ සුමීර වගේ එහෙම කෙනෙකුට ආදරය කරන එක ලොකු වරදක්ද නැහැ ඒක වරදක් වෙන්නේ නැහැ දැන් ඔබ එහෙම දෙයක් කරන්න ගියොත් ඔබේ ගෙදරින් ඔබට අවශ්‍ය නැති ලැබෙයිද ඇත්තටම දැනටමත් ප්‍රේමවන්තියක් ඉතින් එතනින් හැටි තේ මට හිතන්න දෙයක් නැහැ. එහෙම එහෙම තිබුණා නම් අපි අපිට විශ්වාසයක් තියනද මේ දෙමාපිය සම්බන්ධව. ඒයි බුද්ධිමත් තීරණයක් ගන්නේ කියලා. මොකද මේ ඇත්තටම තාත්තා මගේ තාත්තා ඇත්තටම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් ඇත්තටම ඔහුට තියෙන අත්දැකීම් එක්ක මම හිතනවා ඒක ලොකු බාධාවක් වෙන එකක් නැහැ කියලා. ඔබ ලස්සනට තැන් දෙකක් සම්බන්ධ කළා. අවුරුදු 30ක කුරිරු යුද්ධයක් තිබුණු රටක්. මේ රටේ ඕනතරම් තරුණ පරම්පරාව ඉන්න පුළුවන් අදටත් සිරුරে යම් යම් කොටස් තමන්ගේ ජාතියට රටට පූජා කරපු මම දකින්නේ එහෙමයි. ඒ අයට සෙනෙහ සාදරය ඕනේ. ඒ නිසා ඔබ එවැනි තත්යකටපත් වුණොත් මම හිතනවා ඔබ ලස්සන්ට ගැලපුවා ඒක. ඔබේ තාත්තා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් නිසා ඔහුගේ හිතේ තැනක ඉඩ තියෙයි. ඒ වගේ අඩුපාඩුවක් තියෙන පුතේකට. නේද? අනිවාර්යයෙන්. හොඳයි. සමාජ කාරණාවක් කතා කළේ ඉතින් අපි යනවා විරාමයකට ගිහිල්ලා එනවා තවත් ගීත තුනයි තියෙන්නේ ඒ නිසා අපිත් එක්ක රැඳී ඉන්න සිහිනේ කිරේ විරාමෙන් පස්සේ අපි නැවතත් එකතු වෙනවා මේ විරාමයේ ගත්ත කාලය ඇතුළත මම කල්පනා කළේ සුමීරගෙන් අහන්න දහසක් ප්‍රශ්න එනවා මගේ ඔළුවට නමුත් සමහර දේවල් අහන්න බෑ ඒ නිසා මේ ප්‍රසිද්ධ මාධ්‍යයක නිසා මම සංස්කරණය කළ අදහස් විතරයි අහන්නේ නේද සුමීරේ තහන් නැතුවම් බැරි එකක් තියෙන මේ දැන් ඔයා ජීවත් වෙන්නේ කොහමද වර්තමානයේ වෙද්දී කියන සතුටුයි මම එක්තරා පෞද්ගලික ආයතනයක සන්නාම තානාපති කෙනෙක් විදිහට වැඩ කරනවා ලංකාවේ ඉන්න එකම ආබාධිත සහ බාල සන්නාම තානාපති විදිහට වැඩ කරනවා ඊට අමතරව මම ඩ්‍රාෆ්ට්මන් ඉංජිනේර් කෙනෙක් විදිහට ඉගෙනුම ලබනවා ලංකාව ඉහළ පෙළේ ආයතනයක ඉඩමතර මාධ්‍ය ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වෙන්නේ ඒ පිළිබඳව හදාරමින් ඉන්නවා. ආ, ඉතාලම හොඳයි. ඉතාලම හොඳයි. මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ අවතීර්ණ වෙන්න කියන්නේ මාධ්‍ය ඇතුලේ තියෙන විවිධ ප්‍රභේද රසක්. ඒ තුල කොහෙද අතපත ගන්න කැමති? මම අතපත ගෑවා පුවත්පත. ඉස්ලාම සෝෂල් මීඩියාව කියන්නේ අන්තර්ජාලයේ අතපත ගාලා ආවට පස්සේ පුවත්පත් අතපත ගෑවා. මම හිතන්නේ පිළිවෙලක් තියෙනවා මිනිස්සෙක් මාධ්‍ය ශ්‍රේෂ්ඨයට එන්න. අන්තර්ජාලය මොනවාද අපි අතපත ගන්න ඕනේ අපේ මොකද්ද මේ සමාජයේ වෙන්නේ සහ සමාජ කේවිය මොකද්ද කියලා දැනගන්න සහ ඊළඟට පුවත්පතක වැඩ කරන්න ඕනේ මාධ්‍යවේදියෙක් වෙන්න උවමනාවක් තියෙනවා නම් අපේ කියවීම සහ වචන වාග්විලාසය වෙනස් වෙන පුවත්පතකින් අපි ලියන කියන විදිය වෙනස් වෙනවා ඊළඟට මම හිතන්නේ ගුවන් විදුලියක වැඩ කරන්න ඕනේ එතකොට අපි මයික් එකට තියෙන සහ බය නැති වෙනවා කතා කරන්න පුළුවන් එක දිගට ඊළඟට අපි එන්න ඕනේ රූපවාහිනියට අපේ මූණ පෙන්වන්න ඉතින් ඒක තමයි මගේ හිනේ මම ওই ස්තර තුනම පාස් කරන් ඇවිල්ලා දිනවා මගේ අන්තිම ඉලක්කය තමයි රූපවාහිනියක මගේ මූණ දකින්න එක. ඉතින් මගේ බලාපොරොත්තුව තියෙනවා ආබාධිත මිනිස්සෙක් කවදා හරි නිවුස් කියනවා දකින්න. ඒක සම්මතයක් වෙලානේ සම්මෙන් ඔබ සම්පූර්ණයි කියලා හිතන්නේ ඔබේ අත් දෙකයි කකුල් දෙකයි තිබ්බහම ඔබ සම්පූර්ණයි. ඇස් දෙක පේනවා කන් දෙක ඇහෙනවා ඔබ සම්පූර්ණයි. ඔබ සමස්ත සමාජ සිතුවිල්ලේක සම්පූර්ණ මිනිස්සෙක් වෙන්න ඕනේ ශරීරයේ අවයව වලින්. එහෙමද? मनुष्य संपूर्ण शरीर अवयवे मम ओ थन खड़नो मट अवश्य मम ए थन खड़न मगिलख्य लंकीय सामजे मध्यश्रेष्ठ ऐकर्णिक मम ऐकर्ण्य मे अकर्णिकतकोट उभ कर्ण वेडे मट कर्ण बुल मगे क्रमेकट उभ अतु गाण न मगे क्रमेकट मट अतु गाण बुल एवगे यदि मम मगिलख्येक
मगे यम यम इलाक तिबुण मगे जीवित मम मार विद्यट हीनाथ पतगान ये हीन मम मार लसन साक्षात् करगिन तीन सह मगे तीन युवसीम सह मगे तीन एक मगे अधिष्ठान शीलित सह मम वटेन मिनसुम तलुकर तेक् इतमी मटपूल मम हीन दगे अहम इंदगी कथागर पुदुमाकार हीन देख रात्रि एलिवेनक मम कोटेटलती आगन ममत मे विधि कथाकर कवधारी इवे हीन ए हीन तम अदमाव मितन हिंदी मम विश्वास करेक निद्र अनागत मंगबट अतल मैक कर्ल पेन्न प्रधान धारावे प्रधानम नालिकावक प्रधान निवेदक विधीर मंग इंदगा तम मट दूर हर्षन गीत मम्मी ඉස්කෝලෙන් ශිල්පාරන් මන් ලොකු මිනිහෙක් වෙන්නම් බිව්ව කිරට ඇද්ද බරට කලගුණ මන් සලකන්න බිව්ව කිරට ඇද්ද බරට කලගුණ මන් සලකන්න බැරි බර දෙන මේ විය කර උබේ කරෙන් ගලවන්නම් උජාරුවට දුව පනින්න ගෙජ්ජි වෙලක් පළඳන්න මට වෙන හීන නැ මට එකම හීනේ හොඳට ඉගෙනගෙන උඹට ගෙජ්ජි වෙලක් පළඳන්න උඹ මාව පාසල් එක්කගෙන ගියා මගේ කකුල් පොළවේ ගෑවෙන්න දුන්නේ නැ උඹ මාව එක්කන් ගියා उबट बोन्न इरिच्च किरे बिव्वलुम वत्त पहल उंबे पिनुम देक्कम हीन उनालुम लाडम नति उंबे पाकुर गल खांदे दिरिदन तरम उंबे खांदुलु मट कियन्न कियद्दि उंबट होरेन्न अंडनवा मम ए दरुवागे तीन अव्याज्यकम वलन्न उबट होरेन ओया मट ओयागे दुख कियन्न नमुत मम ओयाट पेन्न अंडन्ने नै मोकद एहेमुनोत् ओयाटत् दुख हितेनवा एनिसा मट ओया कियन्न ओयागे दुख मम पस काले मन तनीम अंडन आगे दुखे मम आट पेन एमुन देबट मन दुख की अद्दे मट पेन मम तवत्टेन वब पस अंडन मगे उब मट दुख की अन्न मम पस अंडन एच्चर निव्याज्य धर्व यागे हीनतीन लोकमिनी हेक्ला लोके अंडने में याग एक्म हीने लोकमिनी हेक्ना खाली इग्गेन गेन गेज्जील පාන්දරින් ඉස්කෝලෙට ටෙන්ට් කරත් ඒ කියන්නේ එයා ඒක අදිද්දි පවා එයා රිද්දන්නේ නැහැ අර පටියෙන් නැහේ තොණ්ඩුව දාලා අදිද්දි රිද්දන්නේ හැමින් කෙවිතෙන් පහර දෙන්නේ නැහැ ඔබමට උගන්නන්න පාසලට එක්ක යන එච්චරම තමයි දරුවාගේ නිර්වාජ්‍යකම ඒ කියන්නේ ළමා මනස අපි තේරුම් ගන්න ඕනේ කේන්තියක් තරහාවක් ඊරිසියාවක් ළමයිගේ මනස ඇස්සේ නැහැ ඔක තමයි ළමයාගේ ඇත්ත යථාර්ථය අපි ඇස්සේ දරුවේ ජීවත් වෙනවා අපි අධ්‍යාත්මය ඇස්සේ දරුවේ ඔබට මං දුක කියද්දි ඔබට ඇඬෙන්නේ ඒකනේ ඔබ අස්සින්න කුඩා බිලින්ද අවදි වෙනවනේ හේතුවක් නැතුව ඇඬෙන්නේ නැහැ නේ මිනිස්සෙට අපි හැමෝම ඇස්සේ ඔබ මේක බලනවා නම් ඔබ ඇස්සේ චූටි දරුවෙක් නිදිනවා ඒ දරුවව අවදි කරන්න ඒ දරුව සංවේදී සංවේදී විය යුතු තැන්වල සංවේදී වෙන්න මෙවැනි ගීත අහන්න ගීත මේක ඇහද්දි මට මෙහෙම මෙහෙම නැලවෙනවා ඒ ආසාව වෙනවා මම නිකන් ඒ ටැන්ටු කරත්තේ මම යනවා වගේ पाल उमे कम गुना
දානම් නැති උඹේ පාකුර ගල් කන්දි පිරිදෙන තරම් උඹේ කඳුළු මතකයේ ඇත්තේ ඔබට හොරින් අඳිනවා මං පාර කියන්නේ තෝනින් පාර කියන්නේ පිරිතෙන් ගීතයහනකොට මේ සුමීර මතු කරපු කතාත් එක්ක මම මේ ඔබට පණිවිඩයක් කියන්නත් හිතුණා. කුෂිකාර්මික ජීවන රටාවක් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට මේ ගවයා කියන සත්‍යය තමයි ජීවිතයේ තියෙන ප්‍රධානම වාසනාවන්තම වස්තුව. මේක සම්බන්ධව මේ ඔබට වැඩිදුර කියවන්න ඕන නම් ප්‍රේම් චාන්ත් කියන අපේ ಭಾರತೀಯ අපූර්ව ලේඛකයෙක් සාහිත්‍ය දරේ කොහො ලියන පොතක් ගෝදානය කියලා. ඒ ගෝදානේ පොත සිංහලට පරිවර්තනය කරන්නේ මගේ මතකයේ හැටියට චින්තා ලක්ෂ්මී සිංහාරච්චි. ඇය අපාතරින් වෙන් වෙලා මගේ මතකයේ හැටියට ඇය තමයි ඒක පරිවර්තනය කරන්නේ. මේ ගෝදානේ පොත අරන් කියවන්න එක ඉන්නවා චරිත ටිකක් හෝලා කියලා හෝරි කියලා. මේ මුළු සමස්තය මේ මිනිසුන්ගේ ජීවිතේම ගව සම්පත. ඒගොල්ලන්ගේ අද ජීවිතේ කාල පරිච්ඡේද තුනක් वर्तमान वे कमे पोते विकास हेमतन इन्नवा गव संपते तरंगट आदरे मठ एक मतकुना उब कथा सह मे गीते हट अपियानमे नमेन गीतेट उन्नोब विनमतनकटेनो आचार्य पंडित अमरदेवियन गायना करन गिलेम ओबे गुण मे गीतेट मे काम मे हदवत निवन गीते कुतंट दो बापियो दें अरगने අපි hina una අපි විනෝද උනා අපිට ප්‍රශ්න තිබුණා අපි විසඳගත්තා දැන් අපි නිවෙන්න ඕනේ වැඩසටහන අවසානයේදී මම කියන්නේ අපිට නිවෙන්න තියෙන එකම තැන පන්සල පල්ලිය බලාපොරොත්තු කඩවෙච්ච හැම තැනකදීම අපිට බලාපොරොත්තුවක් ගන්න පන්සල පල්ලිය ලස්සන කවියක් තියෙනවා මගේ මිතුරියක් ජිත්‍යා පාටලී රූපසිංහ කියන්නේ ලියනවා ඉතා සුන්දර මිනිසුන් යත කලාතුරකින් නමතන ආගිය කතා බස් වෙනුවට ඔයා සතුටින් දැයි විමසන देवा लौल वेन वेलावट गेवल वेन मिनिसुन नेत ओनेम वेलावक एन्न यतुरक तिया कियन नाम कियन वेडिपुर हिना वेन्नेट पटांगेन एति वग दाकिन कोट हेतु अक्नोसाम हिना वेने काय वेदगत काम वेसेस मिनिसुन नेत ओनेम तुआलेकट बिहेत वेन सार्वांगेम रिदवेन तेलुम क्यक्कुमद उक्कम एक हिना वेन नमतक करवन मिकलियान मगे फेस्बुक की विंदियाक मगे लंगिम आश्रय करन केने मट मेकासे අපමහා තථාගත බුදුරජාණන් වහන්සේ සිහිනවා මම එතන නිවෙනවා සමහරලාට මේ මට වැඩක් නැති වුණාම හුඟක් වෙලාවට මම ඉන්නේ කොතනද ඒ ළඟම තියෙන පන්සලට යනවා පන්සලේ බෝමලුවට එලා මම ගොඩක් වෙලාවට ෆෝන් එක කනේ දාගෙන වයර් කෑල්ලක් කනේ යොබාගෙන මම ඕක අහනවා
මාව මාර විදියට නිවනවා. يعني අපි හෙම්බත් වෙලා සමාජෙත් එක්ක ගැටිලා ගැටිලා හෙම්බත් වෙලා කොයිම මොහතකරි අපිට තේරෙනවා නම් අපි තනි වෙලා චුට්ටක් අපි ගැන හිතන්න ඕනි කියලා. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලැබෙපු බෝධිය ඇස්සට යන ළඟට වෙලා අපි චුට්ටක් කල්පනා කරනවා නම් මේ ජීවිතේ මම මේ කොතනද ඉන්නේ? මම මේ මොනවද කරන්නේ? මම මේ කරන දේවල් හරිද? මම මේ හිතන දේවල් හරිද? එහෙම දෙයක් අපිට හිතෙනවනේ අපි දුවනවා දුවනවා විතරනේ. අඩුම තරමේ මාසෙකට වතාවක් බෝධිය ළඟට යන්න. බෝධිය ළඟට ගිහිල්ලා ඒ වැල්ලේ චුට්ටක් ඒ සීතලේ ඉඳ ගන්න. ඉඳගෙන ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ ඒ ಗುಣදමෙන් පිරෙද්දි ඒ ಗುಣදමින් ඒ ඒ ආත්මීය නිදහස අද්දක් ඒ දුර්වජනන හංසේ කරෙත් සියල්ල අතහැරිය. හැමදේම තිබුණු කෙනෙක්. හැමදේම තිබුණු කෙනෙක් අතහැරිය. ඉතින් අපි හැමදේම බදා ගන්නවා. බෝධිය ළඟට ගිහිල්ලා අපි මොකද කරන්නේ? බාර වෙනවා. බුදුරජාණන් වහන්සේ සියල්ල අතහැරපු දෙන අපි බාර වෙනවා. මං කියන්නේ බෝධි ළඟට ගිහිල්ලා බාර වෙන්න නෙමෙයි. ඉඳ ගන්න. බෝධි පද්මයේ ළඟ ගිහිල්ලා ඉඳගෙන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ සින්දු අහන ගමන් හිතන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර ප්‍රේමණීය කෙනෙක්ද කියලා. කොච්චර නිවන නිවන මිනිස්සෙක්ද? මට මං හිතන්නේ මේ විශ්වයේ එහෙම කෙනෙක් මට මං අහලා නැහැ. දවසක් මම පන්සලකට ගිහිල්ලා බෝධිය ළඟට වෙලා මේ බයිබලේ කියවන චෝටි සාමණේර හාමුදුරු නමක් ඇවිල්ලා බයිබලයක් නේද? එච්චර ඇහුවේ බයිබලයක් නේද? මට බැන්නේවත් මොකුත් කරේ නැහැ. මම මේ බෝධිය යට ඉඳගෙන බයිබලේ කියවන්නේ. බයිබලයක් නේද? මටත් දෙන්න පුළුවන්ද? මම බයිබලයක් දෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ප්‍රේමය. බුදුරජාණන් වහන්සේ කිව්වේ ප්‍රේමය. මට හරියාසයි මේ ප්‍රේම දෙකම එක තැනකට ගිහිල්ලා විඳින්න තියෙනවනේ. ගිලෙමි ඔබේ ගුණ මූදේ විඳිමි ඔබේ දම්සා සාදේ වඳින් වඳින් මොවේ පාදේ තිලවග බුදු සමිදේ. තිලවග බුදු සමිදේ බුදුරජාණන් වහන්සේ කීයක කවදාවත් කියලා නැහැ මගේ පිළිම තනලා මට වඳින්න කියලා. නමුත් අපේ තියෙන ප්‍රේමයනේ අපි වඳින්නේ කෙනෙක්ට අපිට දැනෙන ගරුත්වය භක්තිය. ඒක ඇස්සේ කියන්නේ ඔයා වඳින්න ඉටි පිළිමයකට මැටි පිළිමයකට කියලා. ඒක ඇස්සට අපි ඔබන්නේ ප්‍රේමයක්. මම ඔබට ආරාධනා කරන්නේ ඔබ ජීවිතේ හෙම්බත් වෙලා නම් ඔබට ජීවිතේ හති වැටිලා නම් ඔබට ජීවිතේ තුවාල වෙලා නම් යන්න බෝධියක් ළඟට ගිහිල්ලා පුළුවන් නම් කනේ තියාගෙන මේක අහන්න බැරි නම් මේ ලිරික්ස් ටික අරගෙන යන්න මේ වචන ටික අරන් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඒක කියවන ගම බෝධිය එන හුළඟ විඳින්න ඒ තරම් ආත්මීය සුවයක් වෙන කොහෙවත්ම නැහැ මමත් ඒකට 100%ක් එකඟයි මොකද වැලි මළුවට ගිහිල්ලා හැබැයි සෙනඟ අඩු වෙච්ච තැන හවස රාත්‍රී කාලේ 10 පහ වෙලා 10 පහ වෙලා වැලි මළුවෙන් වාඩි වෙච්චම අපි කතා කරන්නේ අපිත් එක්ක අතිශය කාර්යබහුල ජීවිතයක් ගෙවන මිනිසුන්ට සමහර වෙලාවට පන්සලට පල්ලියට කෝවිලට ගොඩ වෙන්නවත් වෙලාවක් නැහැ. නමුත් අර ඔබ එක්තරා තැනක කියනවා තරුණෙක් හැටියට අපි මෙච්චර වේගෙන් දුවන්නේ මොනවද හොයන්නේ? ප්‍රශ්නාර්ථය. ඔව් අපි හයියෙන් දුවනවා මොනවද හොයන්නේ? අන්තිමට හොයාගත්ත දේකුත් නැහැ. හොඳටම හති. ඉර වෙනවා. හොඳටම හති. Thank you.
මේ මොහොතේ රාත්‍රියත් අපි ඉන්නේ දැන් මධ්‍යම රාත්‍රියේ. හෙට දවසේ හිරුදා බලන්න අපිට තව පුංචි වෙලාවකින් පුළුවන්. ඒ වගේ වෙලාවක මේ වගේ ගීතයක් ඇහෙනකොට මම හිතනවා හදවත නිවිලා අලුත් බලාපොරොත්තු හිතට ඇවිල්ලා බොහොම සුපහන් සිතවිලි වලින් ඉන්න වෙලාව අපේ වැඩසටහනෙත් දැන් ඒ වගේ. අවසාන ගීතයට යන්න කලින් අපි පුරුද්දක් විදිහට හැමෝටම ස්තුති කරලා ප්‍රේක්ෂකින්ටත් ස්තුති කරලා තමයි ඔබට බාර දෙන්නේ අවසාන ගීතේ. ඉතින් යනුව බලනකොට සුමීර ගුණසේකර ඔබ ජීවිත අත්දැකීම් අරගෙන ඇවිල්ලා ඔබේ කුලකේ ජීවත් වෙන ඔබ හා සමාන පරම්පරාවක් නියෝජනය කරලා ඒ අය සමාජගත විය යුත්තේ මෙන්න මේ විදිහටයි කියලා දැහැමින් යෝජනාවකුත් කරලා ඔබ ලොකු කතාවක් අපිට කිව්වා. මම අපි කියලා හිතුවේ මේ ප්‍රජාවට. ඒ නිසා ඒක මම දකින්නේ හොඳ පළදායි ආයෝජනයක් හැටියට. ඒ වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබේ ගායකයා සහ ගායිකාව. ඉතාම මනවින් ගීත ගායනා කළා විශේෂයෙන් පසින්දු ප්‍රියදර්ශන පසින්දු බොමිරිය. ඒ වගේම ඉෂිනී අවිෂ්කා දෙන්නම ඉතාම මනවින් ගීත ගායනා කළා දෙන්නටම ස්තුතියි. අපේ සංගීත අධ්‍යක්ෂණය කරේ සුසන්ත මදුරප්පිරම එතුමා සහ समस्तवादि वृंदे वगेम मे पत्ते मगे लंगिंगगन मगे मे अतपोनमाने इन्न कीबोर्ड्स वादन शिल्पी हेतुमा तमय मट नितरम दमे पे निलंगटम हेतुमा तुलु समस्तवादि वृंदे सीलु दिनाटम अपे स्तुतिय सह मेतेक्वेला अवधियें अपित्यक काले गत करपु अपे प्रेक्षक प्रजावटात् स्तुति अवसान वशयेन ओब अपिट योजना करनवा पांसले पल्लिये गीते अहन्न ओने कियला विशारद एडवर्ड जयकुडी सह चरिता प्रियदर्शिनी पीरिस महात्मिय गायना करणे मे गीते अद वेरसटहने अवसान गीते वशेन अरंगावे ऐ पंसले पल्लिये दहदियन अपि तनो पिलिम दागप्पेने लोकयक दन नेमु अवडे मार लस्सन प्राउड इतिहासयक तीनोने श्रीलंकीय मार लस्सन इतिहासयक अपि दैन 74 क निदहस समरला पुंच कालयक इतिन मे 74 क निदहसटत एपिट कालयक इंदन अपिट प्राउड इतिहासयक तीनो एक अत्यम प्रौढ़ मम आयत प्रश्न करें एक अत्यम प्रौढ़ अभी अपे अपे प्रश्न करें अभी अनेका प्रश्न करवाड अत्यम एक हेमद मेहमत्न्न पुलु अन्ेद मेहमत्न्न अति नेद अरे माँ ओब मागिंग हाँ सामान प्रश्न वाले हेमत्न्न अति आई है कि मंकिया अभी प्रौढ़ आई किल हितांगीन हूँ देवाल प्रौढ़ ने एनिसा मम हेतु मे अभी मार लसन खतंद्र गुडक आहलती नो अपे अतीतिय मेहम वेन्न वेलातीनो अखिल अपि इतिहास कतंदर हलतीनो नमुत अपि लेमतिं बिहिवेच्च अपि महार विदिर दुक्विंद जातियाक अपे लंकावे महार विदिर लेमतिं तेत्तेच्च भूमियाक युद्ध तिबुन कलकोलाहल तिबुन एवत एक्क अपि प्रौढत्वयक संकेतवत् करनो अपि वेटेन्न नति जातिया नमुत प्रश्नयक् वुनहाम मिनिस्सु विदियट अपि एक अपे करगन्ने नैह अभी करगा मेक मगे प्रश्न अन्नवे कि मट मिथन दी अवसान मट ऊमनावने मम निमे अपी मेक मगे निमे मगे निमे अपे मगे निमे राट मे अपे राट इन सा प्रश्न पेतकड़ेप मेक मन जाति प्रश्न अकोगे गृह वे ग्राम वे रटे वे प्रदेश निमे अपे दरगे मे मे देव दकीन देवा නමුත් වර්තමානයේ වෙද්දි තරුණ පරම්පරාව රට දාල යන කාලයක් ඛේදවාචකයක් ඇයි එහෙම ප්‍රෞඩත්වයක්
තියෙනවා නම් රට දාලේ ඇයිද මම මගේ රටට ආදරේ නම් මගේ රටේ අනාගතය තියෙන්නේ මෙතන මට පුළුවන් රට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා ජීවත් වෙලා නැවත මගේ දේශයට එන්න නමුත් වර්තමානයේ මේ රට දාලේ යන තරුණ පරම්පරාව ආයෙන්න නෙමෙයි යන්නේ ආයෙන්න නෙමෙයි යන්නේ අපු අප්‍රසන්නයි මේ වෙන දේවල් මේ දකින්න දේවල් මොනවද මේ ප්‍රවෘත්තියක් බලන්න බෑ අපිට එහෙම කියන පරම්පරාවක් දැන් ඉන්නේ මහේෂයි ප්‍රවෘත්ති බලන්නේ බලන්න බෑ බලන්න ප්‍රවෘත්තියක් නෑ අපිට මරණ ඝාතනය කිරීම එහෙම නැත්තම් මොනම හරි බඩු මිල නැගී මොනම හරි හේතුවක් නිසා පීඩණයෙන් අපි ඉන්නේ පුදුමාකාර පීඩණයක් අපේ ප්‍රශ්න වගේම රටේ ප්‍රශ්න අපි අපේ ප්‍රශ්න අපේ කරගන්නවා නමුත් රටේ ප්‍රශ්නයක් විදිහට අපි එකතු වෙලා ඒවට උත්තර හොයන්නේ නැහැ අරයට ගහනවා මෙයාට ගහනවා අරය කරන්න ඕනි මෙයා කරන්න ඕනි කියලා ඇඟිල්ල දික් කරනවා නමුත් ලස්සන කතන්දර තියෙනවා පන්සලේ පල්ලියේ දහ දියෙන් අපි නැගු පිළිම දා ගැප්පලේ ලෝකයක් දන නැමු ලෝකයේ දන නමනවා නමුත් අපිට ඒ වටිනාකමක් ඇත්තේ නැහැ ඒ වටිනාකම හොයන්න කියන ආයාචනය මම කරනවා අපි හරි ප්‍රවුඩයි ඒක අපි මෙතනින් හිතලා වැඩක් නැහැ අපි මේ ප්‍රවුඩත්වය තිබුණා වගේ ප්‍රවුඩත්වයක් වා අනාගතයටත් අපි බිහි කරමු ඒ ප්‍රවුඩත්වය ලෝකයට ගෙනියමු අපේ වටිනාකම ලෝකයට පෙන්නමු රට දාලා යන්න එපා මේ රටේ යමක් කරන්න කියන ආයාචනය තරුණ කොල්ලෙක් විදිහට තරුණ පරම්පරාවේ පුරුකක් විදිහට මම ඔබට කියනවා අන්තිම ආයාචනය මට කරන්න තියෙන්නේ මගේ තරුණ පරම්පරාවගේ යමක් කරන්න රටට රට ඔබ යමක් කරනකම් බලන් ඉන්න पितनु पिलिम दागत्तिने लोकयक दननमु දහදියෙන් විමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල් වේ වීරියෙන් රට නැගු දහදියෙන් විමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල් වේ සලී පල්ලේ දහදින් අපිටනු පිළිම දාගැප්පෙනේ ලෝකයක් දනනමු සලී පල්ලේ දහදින් අපිටනු
ගම්පහින් අපාර්ට්මන්ට් එකක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න Prime Lands Residences PLC